सुंदर ठाम बाटी दिए अमारी हरानी लवारी भुंडी दी मैं मेरी के बुन तुंदर वो होरताल कर ला वह तमाम इधर कर ला दिए थे रात इतना होरताल कर ला हिरे बिलाग बिहार में बढ़ गया मन तब जब तब अलग है तू लोग देखी नहीं तो उन्हें मियार अब तुंदर क्या दुआ දරුවනේ මේ ශ්‍රී ලංකා දීපේ ඈත අතීතේ පටන් සෑම ආගම දහමකම කලේ මිනිසා යහමකට යොමු කිරීමයි බුදුන් වහන්සේ වසර 2000 ගානකට පෙර දේශනා කෙරුවා නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ කියලා ඒ කියන්නේ උපතින්ම කිසිවෙක් වසලෙක්වත් බ්‍රාහ්මණෙක්වත් වෙන්නේ නැහැ ඒ සිදුවන්නේ තමයි ක්‍රියාව අනුවයි මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ යැවී උත්තේ දක්ෂ අවංක බුද්ධිමත් පුද්ගලයන්. නමුත් ඉතාම කණගාටුයි කියන්නේ ඒ හැම දෙයක්ම දැන් කන පිට පෙළිලා. මේක කිව්වට තරහ ගන්න එපා. ඉතර අපි ඉතිය බොහොම සතුටෙන්. ඔව් බොහොම සතුටෙන්. මේ සුන්දර රටේ එකද තමයි අපි බිස්නස් කරුවා. අපි ඔක්කොම එක සහෝදරයෝ වගේ. අපිලට සිංහල මුස්ලිම් බර්ගර් දැමළ කියලා ප්‍රශ්න තිබුණේ නැහැ. අපි ඔක්කොම එකට තමා බිස්නස් කරුවා. හරියට එක පඩවල සමාවෙන්න සමාවෙන්න. එක බඩවල කඩාගෙන සහෝදර වගේ. අපිලට ප්‍රශ්න තිබුණේ නැහැ. ඊට පස්සේ මේ දේශපාලන දරංගපු රා මිනිස්සුලා මේකට රිංගලා අපුට බොරු පරොන්දු දීලා අපුව බේද බින්න කළා. අපිට නැති ප්‍රශ්න ඇති කෙරුවා. නැද්ද? නැද්ද? ඡේ ජේව කැතවට. කැතවට. ඡා 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 ඡා. සෞතුරට අප්පා. සුද්ධෝ බයිබලයේ පරණ ගිවිසුමේ ලූක් 14 හි යේසුස් වහන්සේ මෙන්න මෙහෙම කියලා තියෙනවා දුස්තේනි සොප්ප සුදුහුණු ගෑ සොහොන් කුත්තුලට සමානය ඒ කියන්නේ දරුවනේ පිටතින් කොච්චර පිරිසිදුවට පින්නත් ඇතුළතින් ඇත්තේ කුණු වීගිය මලසිරුගේ අද ජීවත් වෙන බොහෝමයක් දේශපාලකයෝ ඇති වෙන්නේ මෙන්න මේ තැනයටයි ගරු ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද ඔව් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඔබ වහන්සේ දේශනා කළ විදිහට අපේ රටේ ගරු කළ හැකි දේශපාලකනි හිටියම නැද්ද? කවුරුවත් වරදවා වටහා ගන්න එපා. මේ රට ආදරය කරපු හොඳ දේශපාලකයෝ කොතෙකුත් අපේ රටේ හිටියා. මේ ඉන්නේ ඩී.එස්. සේනානායක මැතිතුමා. රටට ජනතාවට ආගමට ඉතාමත්ම ආදරය කරපු ජනතා පුත්‍රයෙක්. මේ ඉන්නේ එන්.එම්. පෙරේරා මැතිතුමා. රටට ඉමහත් සේවයක් ඉෂ්ට කරපු අව්‍යාජ දේශපාලන නායකයෙක්. මේ ඉන්නේ SWRD බණ්ඩාර නායක මහත්මයා. දේශයේ පහළ වූ විශිෂ්ට ගණයේ ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක්. ඒ වගේම මේ රට විශාල සේවයක් ඉෂ්ට කරපු කෙනෙක්. අවාසනාව දරුවනේ අපේ අවාසනාව. එතුමා මාව කාලේ ඝාතනය කරලා දැම්මා.
සර් මට මේ සර්ට කියන්න අමතකුණා සර් අද මේ ඉස්කෝලේ ගුරු දෙගුරු මහ සභාව රැස්වීම සර් අපි මේ පැත්තට ගියොත් සර් අපිට අනිවාර්යෙන් හොඳ ලකුණු ටිකක් දාගන්න පුළුවන් වෙනවා සර් එතන දෙමාපියන්ගේ ඡන්ද පිරීලා සර් ගුඩ් නිව්ස් ලකෝ සත්‍ය බාල අපරාදේ මරණ ගෙවලට බා මේ දවස්වල යන්න ඕනේ තේරුණාද හැම සෙනෙබක් ගෑසෙනෙත් නම් අපි යන්න ඕනේ හොඳින් හොන් නරකින් ඔහොමද මේ ඡන්ද දිනන්න ඕනේ අපගේ ප්‍රධාන කාර්යභාරය වෙන්නේ ඔබලාට සත්‍ය අවබෝධ කර දීමයි. දරුවනේ මේ බඩගෝස්තර වාදීන් දේශපාලන පාර්ලිමේන්තුවට එන්නේ දරුවනේ තරුණ ජාතියට ආගමට සේවයක් කරන්න කියලා හිතාගන්නේ. තම තමන්ගේ බඩගෝස්තරේ තර කරගන්න. තම තමන්ගේ බඩගෝස්තරේ තර කරගන්න. දරුවනේ මේ ශ්‍රී ලංකා ද්වීපයට පැනන්න කිව්වේ ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියලා. මේ තම ලස්සන රටක් ලෝකයේ තව කොහෙවත් තිබුණේ නැහැයි කියලා. යුරෝපා ජාතික පව පිළි අරගෙන තිබුණා. වෙනත් රටවල් වල වගේ උල්කා පාත හිම කුණාටු වැටීම් වගේ. ඇති නැති පරතර නැති කළ අපේම කොල්ලා. කියාපු දේ කෙරුවා කරාපු දේ කිව්වා ගමයි රටයි හදලා අපේ දෙයියා එනවා. විජය කුමාරතුංග මහත්මයා හැබෑ මානව හිතවත් පීඩිත පන්සිය දුක හොඳින් හඳුනන ජනප්‍රිය කලාකරුවෙක් මෑත යුගයේදී ජනතාව වැඩිපුරම ආදරය කරපු දේශපාලන නායකයෙක් ඉන්නවා නම් ඒ මෙතුමා බව මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ අයිබෝන් අයිබෝන් අද අපි මේ උත්සවයට සහභාගී වෙන්න ආවේ අපේ මේ රාහුල හමුදාගේ බලවත් තිලිමාක දාන්න බැරි කමටයි. ඈත් වශයෙන්ම කිනනන් අපේ නායකතුමා මේ දවස්වල හරිම බිසි. එතුමාගේ දේශපාලන ජීවිතේ මිත්‍රත්වයේ හැවණල්මෙන් වැටි සිටින්නේ අපේ මේ ලොකු හාමුදුරුවෝ. ඈත්ම කිනනන් අපේ නායකතුමා මේ දවස්වල හරිම බිසි. මාත් බිසි. මා එතුමාගේ මාධ්‍ය උපදේශක සත්‍තිපාල නැද්ද මෙයා? හාමුදුරුවනේ වලිසුන්දර ගැන අහලා ඇතිනේ? මං කියන විදිහට වැඩ කරන්න නැත්නම් ලොකු විනාශයක් වෙයි. තේරුණාද? ආදරණීය අම්මේ තාත්තේ දරුවනේ මේ මාධ්‍ය උපදේශකතුමා පැවසූ ආකාරයටම මේ අපේ නායකතුමා මා කුඩා කල පටන්ම දන්නා අපංක පීඩිත පන්තිය දුක හඳුනන මානව හිතවාදී ජන නායකයෙක්. මා මේ ප්‍රකාශය කරන්නේ මේ කුඩා දරුවන්ගේ ජීවිතත් තමුන් නාන්සලගේ ජීවිතත් මේ රටේ අනාගතයක් ගැන හිතලා මම මේ ප්‍රකාශය කරන්නේ තාමත් වගකීමකින් යුක්තවයි. ඉදිරි මැතිවරණයේදී තමුන් නාන්සලගේ වටිනා ඡන්දය පාවිච්චි කොට
මේ මානව හිතවාදී ජනතා පුත්‍රයව පාර්ලිමේන්තුවට යවන්න අපේ කාමෙන් කටයුතු කළ යුතු වෙනවා. එතුමගේ ඡන්ද අංක 13 තමුන්නාන්සේලාගේ පූර්ණ සහයෝගය මෙතුමට ලබා දෙන්න. ආ මේ නායකතුමනි දැන් අපි යමු නේද? අපිට තවත් ඇසින් ගණනාවක් අමතන්න තියෙනවානේ. මේ ජනතාව අපි සමග එනවා නේද? එන්න අවුත් වරදින්න ඇති නැති අය නැති බැරි අය නැත්තට නැති කරලා දානවා මරලා දානවා ඉවර දානවා ඉරිනවා අද පැදෙනව කොණක ඉඳල හොරු පොඩි තව පොඩි බෑගෙනවා එලියා ගබු මලු පහ බෑගුණා චිටි වාර පොල් වලක් හොරු පුල් කඩන්න නියම පරිසරෙ නැද්ද කින්දල මම කොඩුවට නාරදිය අඩු අඩුන නඩු වඩු පොල් ගතෝ දෙල් කරනෝ දැනගනි කරෝලිය කොයිද දන්නේ ආවයි අයිතිකාරයාද විශේෂ බැහුයි ඌට විශේෂ ගන්න ඕනේ නැහැ මට බල්ලෝ කිකුටවත් නැදක් නැහැ මම රාවි දෙමව්පියන්ගෙන් ආපු දෙයක් ඇද මූ ලැබුණ එක්කුසිපන් සෞදුර තනීම පොල් කටද්දි කාගරි කේල මක්කාල කක්කරි කොටවන්න කරපු වැඩද කොහෙද බල්ල රාත හෙන්න විදියකුත් නෑ මාවිලෙ පෙන්නද මගේ නිදාස කවුලේ බල් වැඩේ කරේ උගේ කටට දෙනවා මම ඇට්ටිය යනවට වඩා ඉඳ ගන්නවා වගේ පේන්නේ මේ මොකද්ද මොකද්ද මේ මොකද්ද යකෝ අජෝ ඒ දණ්ඩ මොන දණ්ඩද ඒ දණ්ඩ මගේ දණ්ඩ දුම දණ්ඩින් පාරලත් නයික්සේ කිපිලා ඉන්නේ ගුරු කබරේ උර කොයිද ගියතෝ කිපි මට සවද සාදේ හරි මොකද කරේ ඒ සහෝදරයා කද තියන්නේ මම මද්දුමයා නැගම හරි නැගම 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 ඔන්න උන්දිට නැගම ඔය වඩා උස්සන්න බෑ සහෝදරයා ක්‍රමානුකූල මගේ තැලුණා මගේ තැලිලා අන්නේ ලවර්ජ කිල්ලු බලනව ගහටුඩ පොඩි මලයා නේද කතා කරමු හා
ಸರಿ ಸರಿ ಅದು ತಾಮ ಕೆಲ್ಲು ನಾನು ಬಂದು ಬಲ್ಲಾಯಿನ ಕಾಪ ಕಾಪ ಹಟ್ಟಿ ಅರಿಂಡದ ಅದನ್ನು ಕೋಯತ್ತಾರೆ ಹಟ್ಟಿ ಅಟ್ಟೆ ಹಟ್ಟಿ ನಿಮ್ಮಿ ಬಂಗ್ ಅರುಟ ಅರ್ಪಂಗ್ ಏ ಹಟ್ಟಿಯ ಮೆತ್ತನೆ ಯಾಕೋ ಅರ್ಪಂಗು ಅರುಟ ಅರ್ಯ ಅರ್ಯ ಅಮ್ಮೋ ಅಯ್ಯೋ ಚರಮ ಹೌದು මට වෙච්ච අවැද්දිය මම ගඟේ දියනාමින් උන්නේ ලස්සන නෑම්ගේ පස් දෙනෙක් මට හොරෙන් මන්නාන බලවල ඉඳලා බං ඔය අනේ නිකම් පළේක යන්න ඩොක ඩොකේ තොකේ මූණ දිහා ගෑනු බලනවා කියලා ඊට පස්සේ කොහෙන්ද ආපු පොල් කොම්බයක් උන් පස්සෙලගේ ඔළුව ඇදලා උන් පස්සෙල ගඟට වැටුණා එදකොට තුට්ටු කොහෙන්ද ගවුම ගවුම උඹලා උඹලා මට කියන්න දෙන්නේ නැහනේ අර කෙල්ලෝ කට්ටියක් කියලානේ උන් ඇවිල්ලා මේ ගවුමක් මගේ අතට දීලා එකපාරට කිව්ව මේක ඇඳි නැත්තම් මාව මරනවා කියලා මම මරණ බයට ලොකු අය මේ ගවුම ඇඳේ ඇන්නේ නික උඹලෙන් බයන්නේ පච්ච ගෑයි නද ඉර පයකෝ කෙල්ලෝ කවදදකෝ තොට ගවුමක් දෙන්නේ ගොල්ලම්බා පස්ස පොත උඹලා ඒක හැම වෙලෙම කෙල්ලෝ කෝ එක ගාන්නේ පා එතකොට කෙල්ලු නානදියා තෝ බලන් හිටියේ නෑ තෝ නානදියා කෙල්ලු බලන් හිටියා ඒක නේද තෝ කියන්නේ කියපියත් අන්නාරි අන්නාරි උඹට කරයි තේරුනේ ඇත්තමයි සත්තයි අම්මා බබුදුපා අනේ මමගේ ඔළුව තියෙනවා වගේ අනේ ඇත්තට කවුද මම මේ පොල් කොම්බෙන් ඇව්වේ ඔය එන්නේ ඇට්ටිය ගහපු එක යකෝ ගොන් ලබ්බෝ මොහිතා කෙල්ලෝ ගැහුවා කියලා මම ගැහුවේ යකෝ තොට ඇට්ටියෙන් මං ගැහුවේ තෝද ගැහුවේ මේ දැන් නික ඉන්න වැඩ කරන්න ඕන අපි ඒකයි නදිමි නදිමුණ කඩ හොරපොල් මේ ඔබ දැනගන්නේ යකෝ හොරපොල් ගන්න මේ ගුණේරියාගේ පොල් වත්ත නැකෝ මේ හොරපොල් කරන්නේ අම්මගේ අප්පකක් වගේ පොල් වර තෝ පොල් හොරේ තෝ පොල් හරි මං පොල් වර තෝ අනතරයා බේවද ත්‍රිදින හොරපොල් පොල් වර තෝ පොල් වර තෝ අනතරයා තෝ බේවද හොරගේ අනතරයා තෝ අනතරයා නැගමං ගහ අනතරයා හදමි හොරපොල් ඩොඩි මමද ඔය අයන්නේ අයන්නේ පිටට එන්න ඇයි එනවා අල්ල මං අරින්ද මට වෙලාවට ඔය කේල් කන බේරුනේ දැන් රටේ හැම තැනම හුරුල් තල්ලාලේ මෑණිකේ ඔය මොන හොරා තල්ලාලේ අයිතියත් කිසි දෙයකට බය වෙන්න එපා මම ඉන්නකම්
මැනික දන්නවනේ මං හොඳ පෙට් පොරක් කියලා. හා සොයි මන්න දන්න නෑ කිසිත් එක. ආම් පේනවා නේද? අද පොල් හොරු ටික අතටම ආවා. ආ බල ලොකු අයියේ. ඇයි බම් මේ අවුරුදු ගණනාවක් තිස්සේ මේ ගුණේරියාගේම පොල් ගහක බඩ ගාගෙන මගුලක් කරන්නේ? උඹලා දන්නේ නැද්ද ඉගෙන ගනි. ඔය ගුණේරියා හිඟන්නේ කට සතුපා දෙන්නේ නැති කයතර ලෝභ කුණා. කින්නේ කුටිනෝ. යට ගනිමු. මේ ඔන්න මම නොකියුවා කියන්නේ පා. ඔන්න කලබලයක් එහෙම කරගන්න ඈ. අනේ අයියේ 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 උරුම ගෙඩියක් කඩපන්කො මට. ඈ. එකම වෙයි පහක් විතර කඩපන්. පින් සිද්ධ වෙයි මං ආයෙමත් කියනකම් උඹේ ඔය ටකේ හොල්ලන්න නැතුව නිඳාන් දෙන්නේ. තමසට අලුත් ටක පේනකොට පන්ත කතා කරන්නේ. මන්දී අපිව වැටේ. මරියාලි අඹරන්න නැතුව ඉමෙන් හිටපන් යකෝ. උඹලා වරයිනේ. හ්ම්. මට පේන්නේ ඒක ගහයට ඉන්නේ සුට්ටියක්ද ඔය? ඇස්සේ නා කිවිසි. සි. ලාස්ස නැංග අපට නේද? දැකි මනමාලකම. ගුණේරියා මේ පැත්තේ ඉඳ බල. ඕජාක ගුණේරියා ඉන්නේ ඌ එක නාගරි අම්පඩයක එකක බීලා බුදි ඇටිවත්. ඒ වල්ලේ යටගෙදී නියමොට බැහිලා. අයියේ මේ හනසොටියකුත් බාපන් පොල් විතරක් කඩලා මදි. හවසට සීටය කඩේ ලීලා ආප්ප කෑවා කිවන්. මොකද යකෝ මේ මලය කෑ ගන්න. මොදිය කෑද මොකරා දැස්නේ මං. අනේ වන්දන්න මුතටමනවා. මේ ලොකු අයියේ. හා වාද මාර වැඩේනේ මං. මේ කඩපලේදී මේ ගුණේරියාගේ පවුල හම්බුණානේ. මට දිව දික් කරා. ඒ මොකද වන් දිව දික් කරන්නේ කීරුව? ඒ දෙක පුපාටි ගමන මං. ඕ මේ ගුණේරියට අම්මක් කරන්න බෑනේ මං ඔය පවුල. ඕ අනේ වන්දන්න මොනවා වේද කිය. මනුස්ස ජීවිත මේ මූ තටමන්නේ මොකද මේ? පොඩියක තාටියක් කිව්වත් මං හිමි. ලොකු අයියේ ගුණේරියාගේ පවුල මට හැදෙවන්. හැබැයි රූප සුන්දරියක් වගේ. සීදේවි වාදරාවන්ද ගෑණි බං ගුණේරියා ඌණ ළඟදි මැරෙයි බං ඌට සීනිද කොහෙද මල්ලි මියා හනසිටික බරයි පිරිසිමි ගනි බරයි සෙවල හනස්සක් වගේ මොකද්ද මං ඒ මොකද්ද ඒ නාට ගන්න පිපුරේ දැක්කනේ ගැව්වේ කවුද ඒ පාරේ
තොපේ අම්මයි තාත්තා ඉන්නවද? ඒ කවුද ඉන්නවද? නතරන නතරන ඒ මාව වැටේ. තු අම්මා මාව වැටේ. යන්නේ ඉන්න ඔහම. නතරන නතරන අනේ මාව වැටේ. ඉන්නවද නතරන? අතාරින තු අම්මා. උඩ බිද. අම්මෝ. මේ අන්තරද්ධාන වුණා කුසිය දන්නේ මාළඟ ඔබ අරන් යන්න මල් හදනිලු පුල් ඔබ කඩු පුල් හදනිලු පුල් අපි දෙන්නම පොල් මල් පඩි අරන් හරි පොඩ්ඩම් පොඩි හදාගන්න ඕනේ පොඩි පොඩි ඉක්මෙන්ද ඕනේ දැන් ටිකක් හොඳයි ඈ අදනම් අමාරුයි මොනවද ඒක කරන්නේ ඔන්න පැත්තකින් බල බල මම බලන මේ පැත්තේ උන් දෙන කනවා මේ ගෙල්කන් කනවා ගමන් කනවා උදේ කවුරු තවද එහෙට නැත්ත කෝක ඔයි කවුරු තවද කවුරු අතාවේ නෑ වෙන්නේ මැනිකිට මොනවද මගේ වින්ඩෝලෙන් මගුලක් නෙමෙයි මං අහන්නේ කවුරු තවද කියලා කවුරුවත් නැන්නේ මෙතන කෝක කෝක අනේ පුතුමල්ලි ඔතෙන් නම් අනේ ඉඳපන් මම ඔබට කියන දෙන ක්‍රම අඳින්න මොකද්ද ගාලි කිව්වේ දැන් මේ මකුණෝ උමාර දැන් ඕල්ඩනේ අනින්න හදන ඒක මිස බැලුවද පැත්තේ මොනාද ඒක තම තනම බැලුවා කවුද දැක්කද මගේ තියෙන වන්දේට කම අර මා ගහපි ගිහ අඩ නාගියා ගහපි ගිහ නරක තැන් වලට ගහන්න තු ගහපම් අපනෝගේ කපනෝ යකෝ මගේ වයසටද වැඩ නාගියා මම දැක්කද මට පැඩේ අනේ මන්නේ මේ ඕනේ මන්නේ නැහැ නචර නාගියා මේ මුදලාලිගේ හාමිනේගේ පස්තර ගහුම් ගණි නදරවක ගණි අන්න එපා 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 මේ ආපෝ මේ ටිකේ සරම ගලව ගන්න වෙන කෙනෙක්ද මම මොකද කරේ අහනවක අහනවා තමයි වස්තු බදින්න මොකද මම බඩ ගහන්නේ ගහන්නේ නෑ මට මොකද මම පතර මම අහනවා අන්න නෑ මගේ ඇටි උන්ගේ බත් එකක් කොටා බාන්න ඕන. අම්මී කෑම කැටි විතර. කොහමද කන්න ගන්න තියෙන්නේ? තව නැද්දම් වෙයි. හා කොයින්ද? බුදු අපෝචියේ අරුන් දෙනා ගෝතල් එක නේද මු ගිලලා තියෙන්නේ. දෙවිවි මේ වතු ටික. හා හා. දැන් අරුන් දෙනා ආපහු මගේ ඔළුව කයි. උන් දෙනා ඉන්න ඉස්සර ආලිංගලි පෙති යන්න ඕන. ආ දීපිය පිංගුතරය කොහෙන්ද ගවුන් කොටේ උතෝයාගෙන මෙතන විකාර නැටන අදම හරි අඳුම දැක්කින් මෙතන මූවගේ පිංගුතරේ මයි බඩේ ඉතුරු ගන්න ඕ හැටි බලන් කඩත් ඈ අයියනි ලේනෝ මං ඉවරයි ඉතුපන්තු මාත් එක්කෙන්ද බඩගිනි යකෙක් ගන්න වරෙන් අනි අනි ඉතුපන්තු බුදුම්මේ බුදුම්මේ බඩගිනියෝ අර බඩගිනියෝ අම්මේ බුදුම්මේ ඕ බඩගිනි යකෙක් ගන්න බඩගිනි බත්තේ ගන්න ඉක්මනට බුදුම්මේ අම්මේ මගේ බත්තේ ගන්න පුතේ මේ උඹේ බත් එක පොඩි එකක් ඈවනේ ඔව්
පොඩි එකක ඔව් පුතේ කමන්න කමන්න එහෙනම් ලොකු අය එකේ ගන්න මට එකේ ගන්න බඩගිනි අම්ම මේ මේ ඒකත් ඌ කෑවනේ පුතේ මගේ කහලා ඔව් ආ කෙස්සු වෙද මේ පාව බඩ ඒකත් ඌ කෑවනේ ඔව් ආ කමන්න මුගේ එක ගන්න මුගේ එක ඒක වේල බහිම කෑවා පුතේ ඒක වේල බහිම කෑවද පුතේ මුගේ අම්මගේ අම්මගේ කෙස්සේ ඌ मगे बात गिना मटे याके कान बाड़े गिनी මේ වත්තේ අපේ කකයින් තොපිට ලැජ්ජ නැද්ද? පරයව්! ඊළඟ කුඹුරු කොට පියව්! පරයව්!
ಪಪ್ಪು ಅಮಾರು ನೀವೆಲ್ಲ ಗೋಯ ಅಪ್ಪಚ್ಚಿಟ್ಟು ಬಡ್ಡೆ ಓಯ್ ವಾತೆ ಕುದ್ಕಿ පුළුවන් ද කුමරු කොටන්න අන්න අයියලා ගියා පාරේ ආත්පත්තිරේ දා දුකානේ පුතේ ඒ අනේ වඩ අමාරුද අනේ මැනිකේ උන් ගියා නේද ඔයාට අමාරුව නැද්ද පපුයා පපුයේ මේ වගේ කපටිය අර ළමයි මේ වගේ මැනිකේ අතන්න හොලා නාකි විසේ చిక్కి ముండు జనా జీవితేందు మమ్మీ మీటు వడ్డా గిదిట్టున బద్దులు గిలి హిట్యాన మడ బదు పాయల తీన్ని అకో అమ్మీ అగే మే అట్టవేని అట్టే కొందే తోవిదన అసన్న గన్న కొట్టన కొహమ కియాయి అన్నమే ఓయ్ నవత్తని ఉంబే ఓయ్ కెంగది నవత్తగని මගුලක් කතා කරනවා මේ අස්වන්න අරන් මක් කරන්න දෙයක්ෝ ඇයි බා විකුණනෝනේ විකුණන්නේ මේ ශ්‍රී ලංකාව විකුණන්න පුළුවන් බා හැම මක්කපාවම ගෙන්නනකොට උඩ මතක නැද්ද සාධිස්කාරයට නායක කරන් වෙච්චිදි මතකද උඹට ඇයි බා මොකද උනේ ඇයි බා වාබිලා මලේ අයියෝ මොකද යකෝ අපේ අපොච්චා බල දැනගෙන හොඳ වෙලාවට අඳේට කොටපින්ද බේරුණා නැත්තම් මැනින්නේ කනේරුවට කාලා නෙවෙයි ගංජා ගැට කාලා ඇයි මං උඹට මතක නැද්ද මන්ත්‍රීවරේ කියලා දුන්න පත්තරේ ගොවිය කනේරු කන්නේ ජොලියට කියලා මතකද එයා කවිසු යකෙම්බ දැන් සජීපයි කියලා රන්ජි කඩේ දාන් ඉන්නවද කඩේ වහලා යකෝ දැන් බාර ප්‍රශ්නයක් අහන්න ඔය ළමයන්ට පක්ෂයක් තියෙනවද අපේ නියමට තියෙනව නෑ කවුද කිව්වේ අප්සෙට් කියලා පිස්සු කතා කරන්න එපා මේ මලෑගේ පස්සත් මරු මේ අයියන්ගේ පස්ස ටොප් පස්ස නෑ ළමයිනේ මං අහන්නේ ඔය පස්ස නෙමෙයි ඔය ළමයින්ට දේශපාලන පක්ෂයක් තියෙනවද කියලා මං අහන්නේ අන්නේ මහන්දුකුණු කරි ඔයාලා ඉස්කෝලේ ගිහලා තියෙනවද ළමයිනේ ආ ඔව් අයියා අයියේ මේ ඔව් සර් අපි ඉස්කෝලේ ගියද අපි ඉස්කෝලේ ගිහලා තියෙනවා කොච්චර කල් ගියාද අපි වැස්ස පායනකන් හිටියා පිළිකන්නේ අපි සර් වැස්ස පායනකන් දවසක් ඉස්කෝලේට ගියා
නෑ ළමයිනේ මං අහන්නේ ඔය ළමයි ඡන්දෙ දෙන්නේ මොන දේශපාලන පක්ෂෙටද කියලා. මං කියන්නේ විදිහට වැඩකින බලන්න. හරි හරි. එම් කතා කරන්න බනෝ ඉතට දුකයි. අපි මේ දේශපාලන නැති වුණේ. අපි ගෙවල් ගිනි තිබ්බා. ඉඳ කරන් නැතුව ගියා. අපි පරම්පර නැති කරේ ලොක දේශපාලනේ ඉඳා. ඉතට අමාරුයි. නමුත් මේක අරින්නේ. මාත් දැනගන්න මාත්‍යා. මූට එකලස් මූලකට පියෙන් එන්න කටට එක දතයි නැති වුණේ. දත් විතරයි අඩු වුණේ. දත් විතරයි. ඒ විතරද මේ මගේ සහෝදරයා මූට බෝම්බේ කුණා ගැව්වා. මුගේ බොඩිය දැකලා බෝම්බ නිකම් පිපුරි. මාව කන්න මාත්‍යෝ. මාත්‍යෝ. අර අර අපි පරණ දේවල් අමතක කරලා දාලා සින්දුවක් කියමු. අමතක කරලා දාලා සින්දුවක් කියමු. රාහුල් හාමුදුරුවත් එක්ක වැස්සිමිදි ගත්ත සර්ගේ ලස්සන පින්තූරේ පත්තරේ මුල්ල පිටුවෙන් පළවෙලා. හදයි සර්, මේ වැඩෙන් අපිට සෑහෙන ඡන්ද ගානක් වැටෙන්න පුළුවන් සර්. Good news. ඔව් සර්, yes sir. හදයි සර්, අපි මේ නැතිවරණේ ලේසියෙන් හිතන්න නරකයි. මොකද අර කරුණාතිලකයා දැන් තමත් ගමේ උන්ගේ මනාප හංගා ගන්න පටන් අරගෙන. ගමේ උණු තුට මනාපයි සර්. මට නම් ඉතිපියායි බෑ සර්. ඔය අකා මට මිනිහ නෙමෙයි අකා. ඔව් සර්, yes sir. වැඩි දැන් ගලුවත්? ඔව් සර්. මම ඔක නැතිකොල දානවා. අයියෝ කරුණාතිලකයා මරන්න එපා සර්. ඌ වෙඩි කෑවොත් ගේ ගෑණි ඡන්ද ඉල්ලන්න පටන් ගනී. සර් දන්නවනේ ලංකාවේ මිනිසුන්ගේ හැටි. ලංකාවේ මුකුත් නොදන්න මෝඩ මිනිස්සු ඒ ගෑණු අනුකම්පා ඡන්ද දාලා කෙලින්ම පාර්ලිමේන්තුවට අරින්න පුළුවන්. එතකොට අපිට මොකද වෙන්නේ?
බලි සුන්දර බතාම අඳුරන්නේ මේ පුෂ්ප කුමාර කරුණාතිලක කියන්නේ කවුද කියලා දන්නේ නැහැ බලි සුන්දර ඉඳා ඉඳා මේක උඹ හොම්බට කොහමද කොහමද මගේ පාර අවුදා අම්මෝ සනගිරි නැගිරි මෙන්න මේ නපුල ගනිම්බ පැත්තකට හරි සර් වලිසුන්දරගේ ඒරියාකට යන වෙලාව හරි අපි යමු පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්නවා මේ වගේ වැදගත් ගමනක් යනකොට හොඳ ප්‍රැක්ටිස් පාරක් දාලා යන්න ඕනේ. එතකොට තමයි නාලාගිරි ඇතා ඉස්සරහට ආවත් බය වෙන්න දෙයක් නෑ. වන් ෂොට් ලුක් අවුට්. මාරයි. පිටකින් ඉඳපන්. මගේ මේ ටැලන්ට් එකයි තමුසලා තුන් දෙනා ඉන්නකම් මං යකහටවක්වත් බය නෑ. මං දන්නවා මං ෆේල් වුණා තමුසලා නියමෙට වැදහෙදෙන විදිය. මං ඊකනි පළාත් සභා ටිකට් තුන තමුසලට මේ සැරේ දුන්නේ. අයිසේ මම මෙහෙම හිටියට එසේ මෙසේ වැඩුවක් නෙවෙයි මං ගම් හතකට ගහපු මිනිහෙක් ගම් පහටයි ගම් දෙකකටයි ගලල චර දාඩිදරන්සේ වෙන ඇඳුම නේ මම මේ ඇඳුම ඇඳගෙන තමයි යන්නේ මොකද චන්ද කාලෙට එක මොහොතක්වත් ප්‍රමාද කරන්න හොඳ නැහැ යකෝ අත කරන් දෙකෝ හද හරි යව මේ අයියේ මේ ලොකු අයියේ ලොකු අයියේ මොකද්ද මං ලෝකේ තියෙන ලොකුම රස්සාව? ඒව മന്ത്രി ගමනේ. බුදු අපේ සල්ලි විසිකරන රඟ. අනේ වම්මේ මන්දුමෝ මන්දුමෝ මොකද්ද මං മന്ത്രി කෙනෙක් වෙන්න තියෙන සුසුසුකම්? යකෝ බලා යකෝ ආපු බලා ආපු ප්‍රශ්නේ කැත යකෝ යකෝ සුසුසුකම් ඉස්කෝලේ නොයෑම පන්සල් නොයෑම. හරි සංසාරනකෝ උදේ හන්දාවේ මත්පැන් බීම බේබද්දෙක් වගේ. ආ නෑ නෑ මත්පැන් බීම හොඳ වැඩක්. එහෙම නෙවෙයි. මේ මම මේ කිව්වේ හොරකම. එතකොට වල්කම. සංසාරන් නැතුව මුළු ලෝකෙම මිනිස්සු බය කරන භයානක මිනිමැරු. අන්න ඒ වගේ දේවල් යකෝ. ඉතින් මම මැදුමේ ඔය මිනිමැරීම ඇර අනිත් හැම සුදුසුකම්ම අපි තුන්දෙනාට තියෙනවනේ බං. ඉතින් ඇයි බං අපි മന്ത്രിලා නොවෙන්නේ? ජනාධිපති වෙන්න ඕන අන්න ඒක තමයි මගේ යෝජනාව අනේ මං ජනාධිපති වෙන්න තියෙනවා හරි ෂෝක් බං මේ ලොකු අය මේ ඒක නෙමෙයි අපි උදේ කවුද ජනාධිපති බං මම්මන්නේ පල්ලෙන් මම මේ ඒයි බල ගා ගන්න බා අදාර බා අම්මේ අච්චි පල්ලයාකෝ මන්නු මුරේ මේ මං කියනම් මගේ මූණ තමයි ජනාධිපති සුදුසු වගේ එකක් කියනම් උඹේ මූණ සුදුසු නෑ උඹේ ඉන්නකේ මයිලක් තියෙනවා කම්බුලේ අන්න ඒකයි යකෝ සුදුසු නෑ උඹේ මූණ දැන් බලපන් තොගේ මූණ තෝගේ මූණ සම්මුර්ධි හම්බෙච්ච නැති නීති අනුකූලව දඹානේ වැද්දෙක්ගේ පුතෙක්ගේ මූණ. මම තෝගේ මූණ කොහොමද බලන්නේ? මම බලන්නේ. ඒ මම ජනාධිපති මම ජනාධිපති. මේ ලොකු අය. මේ මලයා. මම මේ කියන්නේ අපි තුන්දෙනා නිකම් මේ කුලල් ගා ගන්න ඕන නෑ මේක නරිද? අනේකයි. අපි තුන්දෙනා සමසේ මේක බෙදාගමු. අනේක මං කියන්නේ. ඉස්සෙල්ලා මේ ලොකු අය. ඊට පස්සේ මං අන්තිමේට තෝ ආ මොකද උදිකන හිතවලා රෑ අපේ වීරයාට අපේ සහෝදරයාට උදිකන හිතවලා රෑ උදිකන හිතවලා රෑ අපේ වීරයාට සහෝදරයා රාජරයා බොහොමද යකෝ අපේ සහෝදරයන් හා අපි තුන්දෙනාම එක්කසේපන් සහෝදරයෝ නෑ 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 උඹ පිටේකෙක් නේ නෑ නෑ කලබල දෙපා සහෝදරයා අනේ නිකන් පලයක් යන්න අපේ ප්‍රතිපත්තිය හැටියට මේ මුළු රටේම ඉන්නේ සහෝදරයෝ අපේ දේශපාලන සංස්කෘතිය අනිත් පැත්තට වඩා වෙනස් අපි උත්සාහ කරන්නේ මේ රට සේවයක් කරන්න අපි බලයට පත් වුණොත් පඩින් නැතුව අපි වැඩ කරනවා කාබෝමිට අපි විකුණන්නේ නෑ ඒ නිසා අපිට සහයෝගය දෙන්න සහෝදරයා අනේ මේ
නිකම් තටමන් නැතුව ඉන්න ඕයි තමුසලා. කොහමද ඕයි? තමුසලා මේ බඩ නැතුව වැඩ කරන්නේ නෑ සහෝදරයා. එතකොට බල්ලගේ ඉන්නේ නේ ඕයි. නෑ සහෝදරයා. මේක අපේ ප්‍රතිපත්තිය. ඔව්. හොරකම, දූෂණය, බීජණය මේ ඔක්කොම අපි නැති කරනවා. ඒ මාර්ගයෙන් නෝකි මෙයා කියන්නේ හොරකම නැත්තම හොරු ජීවත් වෙන්නේ කොහොමද? ආ. ලොක්කා, ලොක්කා අපි හොඳ හොරු. අද රටේ ඉන්නේ හොරුනේ ලොක්කා. හොරු අල්ලන එක කැත වැඩක් ලොක්කා. අපි හොරු හැටි දෙක අනුමත කරන්න බෑ. ජය වේවා. මම මේ නිකන් කියන්නේ, මං කියන්නේ අපි ඕන හොරෙන් පොල් ගෙඩියක් කඩයි. ඕන කුකුළු දෙන්නෙත් නන්දනේ කරකම් කර. එහෙම නැත්නම් හොරෙන් රාමුට්ටියක් බොයි. දැමුණාදල බලයට අපම අපිට බඩගින්න තමයි ඉන්නේ ඉන්නේ හොල්මන් වගේ. ඈ. එන්න කරුණකල යන්නේ. නෑ සහෝදරයා. ආ. ඒකද ඔය අද අටේරි. ආ. ලෙනි සහෝදරයා මෙන්න මෙහෙම කියලා දිනවා. යකු මේ හන්දිය කඩේ හිටපු ලෙනියා. ආ. කොහොම අල්ලන්නම්? බලන්න ඕන අල්ලන්න. ඔය ලෙන්ද තමයි මේ රට විනාශ වෙන්නේ. මේ ක්‍රමය සම්පූර්ණ වෙනස් කරන්න ඕනේ. ආ. මාතිය එහෙම කතා කරන්නේ පරිද 1947 ලැනි කාර්ය කරපෙන අපිනවා කඩේ කුලිය ගෙවන්නේ නැතුව නගර සභාවෙන් එළවෙයි ඒක නේද නගර සභාවත් එක බලා ගන්න නගර සභාව ඔව් මාතෝ මාතෝ අපි දන්න මාතරු අවංකයි හොඳයි නමුත් මහත්මයෝ අපි හොරුනේ අපිට ඡන්ද දෙන්න බෑ ආතලයන් අය හරි යන්න මොකද මේ වැරදි මාර්ගයන් මේ ඒරියා එක මගේ කවුරුද දන්නේ? එහෙම කොහොමද කියන්නේ? මටත් අයිඩියක් දෙනවා මේ ඒරියා එක දෙන්න. මොකෝ තම්සල මේක ලීලා දිලා දිනවා. බෑඩ් නිවුස්. මේක අන්තිම වතාව. තවුසට මං ආපහු කියන්නේ. මේ ඒරියා එකට තවුස ආපහු ඇවිල්ලා තිබ්බත් මං නරක මිනිහා කියන්න එපා. මේ මගේ මේ කොණ්ඩේයේ අවුරුදු 60ක් දේශපාලනය කරලා. තමුසේ මමයි එක පක්ෂේ වුණාට මේ පැත්තේ මිනිස්සු තමුසේට මනහප නැහැ. ඒකයි අපේ ලෝකකා මාව මෙහාටපත් කළේ. නෑ තමුසේගේ බොරු පිප්පිලි වලට මම බය වෙන්නේ නෑ ඉතේ. ඊකෑව යන්නේ. මද්දුමිය මද්දුමිය අපි අර අන්තිමට ආපු කොල්ලෝ ටිකට ඡන්දෙ දෙමුද බං ඔව් මලයා දෙපැත්තටම දීලා පීචම් වෙලා නින්නේ අපි උන්ට දීලා බලමු ඔව් බං මේ 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 උඹලා අර තිනවද පුරාණ පඬිවරු කියලා තිනවා මට සූදාගත් කළ ගෝවියා ජනාධිපති කමට සෑය කියලා අපිට ගල මඩෝ දගෙන ජනාධිපති වෙමු
ලස්සන කිලෝ ටිකක් උන්නාම වගේ ඈ මේ ලොකු අය මද්දු මේ අනේ මේ අනේ මට මුත්‍රා බරයි බං මේක මුත්‍රා ගෙන පිටිස දෙඹ වණකට වේ මොඩර ඔන්නවතන කරපො ඉච්චන ඉච්චන ඔයි ලොකු අය යා යා වරින් පස්සේ වරින් ගඟට යමු ලොකෝයි ගඟට යනවා කියලා ගහට බඩ ගන්නවා ගහට නෙගල ගඟට බහිනවා හරි දැන් මට මොකද කරන්න ඕන කියලා කියන්නේ මල්ලියේ උඩු මල්ලියේ ලොකෝයි ලොකෝයි තොටියෙද්දු කොදේන ඔබ කොටි කොයි දුම ගඟ යන්නේ ඵලයන් නෑ බං මිනිහෙක් වගේ නානබු මිනිහෙක් වෙන්නේ අයි මට මොකද කරන්න කියලා කියන්නේ නෝ නිකයිද කිය ආ වන්නේයි උඩු මල්ලියේ මට මේ ගඟේ තිබිලා මිනිහක් හම්බුණා ඉක්මනට වරෙල්ලා ඇවිල්ලා බලපා බඩ තියෙනවද බලපල්ලා අයියේ මේක වැඩක් වෙයිද අයියේ වෙයි වෙයි මොන ගණි මොකක් කරේ ගවන්නේ කවුද බං මේ මූ මැරලා ඉන්නකම් මොකෙක් උනත් මොකද නිකන් එනේ කන බං මොන ගණි ගණි මොයි බෙන් ගලප අන්නේ බලක් ඊදෙර දකරන්නේ දකින්න ඕනද බං මන් දන්නේ මොකුත් හරි අයියේ මට මොකද කරන්න ඕන කියලා කියන්නේ කුපුඩේ හිටපංගෝ ඕක විතර කරලා මදි යම්බුලින් සෙසුල වල පම්මැනි කටේ යාරුනේ හරි 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 එනවා එනවා රත්තරන් ටික නම් හරි ඔක්කොම හරි යාරුනේ එහෙමද මේ මිනිහේ මොකද කරන්නේ මේක ඕජස් ගොඩක් නම කිසි තේරුමක් නැති ශරීරයක් නේ එබැයි මිනිහේ ගෙදර ගෙනියන්නද එම්බම් කරන්න දන්නේ නැනේ අපි අපි මිනිහ ගඟට දාමු ඒ කියන්නේ මගේ ගෙදර ගෙනියන්නද කියන්නේ ඔබ ගෙනියන්න ඉපා බඩු අරගෙන ගිහින් දාමු යකෝ මද්දුමෙ අපේ ලොකු අය ජනාධිපති වෙන්න බා සුසු මිනිහ දැක්ක ගමන් කිව්වනේ ගජ වාසියක් කියලා මම කිව්වා කවුද කවුද මගේ රතන් බඩු බලවන්නේ කවුද මගේ රතන් බඩු අනුසම් කොල්මනක් 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 කොන කොල්මනක් යකෝ මම් තමයි මේ බලාතර ඡන්ද ඉල්ලන පුෂ්ප කුමාර කරුණාතිලක මලහත්තිල වගේ ලුක්ක අපි ලුක්ක කියලා රතන් බඩු උරුකම් කරන්නේ නෑ හරිද අර තුට්ටිය තමයි රතන් බඩු උරුකම් කරන්නේ අපි යාගේ බේරගෙන සීට් පල්ලෙන් අදිනකොට තමයි සීට් ඇරුන්නේ බාර්ගන්නේ බාර්ගන්නේ බෑන අනේ බලපන් කොච්චර දෙයක් දා ඈකෝ කෝපුදියා කෝදියා බඩු දා අත්ත ගෑ වෙනකොට ඇරුනේ කොච්චර දෙයක් දා මේ 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 හුවර් මකිට කාපු කට්ටිය විශ්වාස කරන්න සෙම් සෙම් කියලා ආලුව තමයි සෙරු ගඟට දැම්මේ මේ නේත්‍ර අධිකින් දෙක බුදුම්පා බුදු පැස් දෙක පා බලපන් ඉතින් කොහොමද මේක විශ්වාස කරන්නේ උඹලා මගේ ජීවිතේ මේ මේම කතා කරන්න බෑ යමල්ලා යමල්ලා පොඩ්ඩක් යමල්ලා හරි හරි යමල්ලා හොඳ වයින්වා බලේ නියම ඉන්සයි මේ නියම ඉන්සයි මට හරි දුකයි ආයිසේ මට ඇනනවා බලනවා මගේ ළඟ හිටපු එවුමනේ මගේ බොක්කට කෙලි සසගේ බොක්ක උංගාවල මට උංගේ ලිපිනේ දුනොත් මං හරියටම තැනට ගිහලා බොක්ක ගේන්නද මං එහෙම මිනිහෙක් මට ඇත්ත කියාපල්ලා මට ඇත්ත කියාපල්ලා මගේ ළඟ හිටපු එවුමද මට මේ වින්න අයිය කලේ මට ඇත්ත කියාපල්ලා අමු පැත්ත අනේ සර් අපි ජීවිතේ බොරුවක් කියලා නෑ බොරුවක් කියලා මුසාවාද වේරමණී සීකා පලන් සමාධි හාමිනේ අද වගේ ඒ රාෂ්ට්‍රකයන් නෙමෙයි අද නැකත් අවසක්
අංගේ ඉඳන් කන කන එවුන් අද මට දෙයියෝ පෙන්නුම් කළා. පෙරාපු රත්තරන් වගේ කොල්ලෝ තුන්දෙනෙක්. ජයවා. අං බලව අතාරින්නේ. ජයවා. මං චමින්ද කෙනෙක් වෙලා කූරියා ගානකම් උඹලා මාව බලාගන්න. හරි ජය. මං උඹලව බලාගන්න. හරි මරු. පොඩ්ඩක් ගන්න බලාගන්න කින්ද වැඩ නෙමේ. අපි දැඩි මාංශි කුඹුරු කොටලා වැඩ කරන්නේ මේ බලන්න මේ දනිස්සල කරගෙත. ජීවිතේ නරකමක් කියලා නැස. කන්න නැතම් බඩගිනි මියේ දෙනවා. රාපෝකට්ටක්වත් ඇස් දෙකෙන් දැකලා නැහැ. හැලි අරක්කු අත ගාපු නැති මිනිහ ගංජා ගැටයක් මගෙන් ගන්න නැතුව මඩගෙන දෙලා නැහැ සර්. මගේ චරිතය ගැන අහගන්නකෝ සර්. මම ජීවිතේ ගෑනු ළමෙක් නාන හොරෙන්වත් බලන් ඉඳලා මගේ චරිතය හොඳයි සර්. ඒ වගේ ප්‍රතිපත්ති ගරුක මිනිස්සු කියලා කියන්නේ මොන තරම් වටිනා රත්තරන් කොල්ලෝ තුන්දෙනෙක්ද. මෙන්න උඹලට මගේ ගානේ සුළු තෑගා. මේක තියාගෙන මේක තියාගෙන බල්ලුත් දුකන සල්ලි බලන්න සර්. ආකාශී පියසලකන පක්ෂී දෙස බලන්න. උන් වපරන්නේවත් කපගන්නේවත් නැති මේ කීමින් තියාගන්න. අර පක්ෂින් නේද යනවර කොයි සර්? පක්ෂියා උඩ කොහමද මෙදින් සර්? රවි පක්ෂින් වගේ අහිංසකයි. ඔයි පියාඹන්න බලන්න කූටියා ගන්න සර්. අනු දිසල්ලි ගන්න ගන්න එපා මට. දැන් අපි යනවා. අපි යනවා සර්. බේ ඔහොම හිට බලලා කොහෙ යන්න පොඩ්ඩක් ඔහොම හිට බලලා මං කියන එක සර්. අපිට වැඩ තියෙනවා. මගේ අහිංසක ඇස් දෙක පේනදී අම්මටයි තාත්තටයි මේ අද්දකින් තමයි එපුම්පස්ථාන කරන්නේ. මේ අද්දකින් අඬන්න එපා. අනේ සර් මට හැන්දෑවට දහම් පාසලට යන්න තියෙනවා සර්. දහම් පාසලට. ඔව් සර්. මට පන්සලට යන්න තියෙනවා. බෝධි පූජා දිහා බලයින්ද සර්. ඔන්න තරම් වටිනා රත්තරන් කොල්ලෝ තුන්දෙනෙක්ද? ඒකට මගේ ළඟ හිටිය මොන තරම් පාර බල්ලෝ ටිකක්ද බං? ඒ අතින් උඹලා උඹලට මතකද අපේ දිමෝපියෝ කිව්වා වැඩිහිටියෝ දුටුතන වඳින්න කියලා? ඒ අනුව මේ ලොක්කට දැන් වැඳපන්, නමස්කාර කරපන්. වැඳපිය? ඈ මටද කිව්වේ? තොටි තමයි. ඒ පාර කුණු හරකෙක් වගේම වැඳපිය. මමද? වැඳපිය. අද මගේ ජීවිතේ මොන තරම් වාසනාවන්ත දවසක්ද. මේ උඹලා මීට පස්සේ කුඹුරු කොටන්න ඕනේ නෑ. වරල එන්න මගේ දෙක මගේ රාජධානියට. මං උඹලව දේශපාලනේ ඉහළම තැනට අරන් යනවා. හරි ජය වේවා. ඒක පිටි කොට දීපන්. කවුද ඒකෝ? මොකද කරන්න කියලා කියන්නේ? මේක තමයි මගේ රාජධානි. මං දේශපාලනයට එනකොට මට මේ වගේ ගයක් ගැන හිතන්නවත් පුළුවන් කමක් තිබුණේ නැහැ. අයිසේ කොටින් කියනවනම් මට ඉන්න හිටින්නවත් තැනක් තිබුණේ නැහැ. එතකොට සර් සර් බුද්ධගත්ත ගහක් යටද? එලා මේ හැම එකදම පයින්නෝනේ. මම කියන දේ අහගන්නවකෝ. ඇත්තම කියනවනම් අයිසේ මම දේශපාලනය කරන්න එනකොට මට හරියට ඉන්න හිටින්නවත් තැනක් තිබුණේ නැහැ. ඒ කියන්නේ මීට අවුරුදු 7කට විතර ඉස්සර. දැන් මට මේ වගේ ගෙවල් 20කට වැඩිය තියෙනවා. එංගලන්තේ 5යි. එංගලන්තේ හන්දියද? ඔව්. ඇමරිකාවේ 5යි. පීඩිත ජනතාවට කරපු සේවය වෙනුවෙන් තමයි මට මේ සේරම දේවල් ලැබුණේ. සර් මේ සමානමේ ප්‍රශ්නේ වර්ද? සමේ ඔක්කොම ආදලා දුන්නේ සර් පීඩිත පන්තියේ කට්ටියද සර්? පිස්සු කතා කරනවාද ආයිසේ? පීඩිත පන්තියේ උන්ට ජීවත් වෙන්නවත් විදියක් නැතුව උන් කොහොමද මට කෙවල් හදලා? හරිද මට මොකද කරන්න ඕන කියලා කියන්නද සර් දැන්? තමුස මොකක් කියන්න ඕනේ? තමුස මං කියන්නේ ආගෙන ඉන්නවා. හරි එහෙම කතා කරන්න එපා. මේ සේරම දේවල් මට ලැබුණේ පොදු ජනතාව වෙනුවෙන් කරපු සේවයට. ගණිකා නිවාස හිමියෝ, සම්බාහන ආයතන හිමියෝ, නේ සම්බාහන ලස්සන ගෑනු ළමයි මසාජ් කර. ලස්සන ගෑනු ළමයි වල වඩිදිනේ අම්මේ. ගෑනු ළමයි කිව්වොත් පැත්ත මාරු වෙනවා. මේ
කුඩුකාරයෝ පාතාල ලෝකේ මිනිස්සු තමයි මට මේක යදලා දුන්නේ. ඒ තමයිනේ මම ජරාව කන්නේ නැහැ. අපි කන්නේත් නැහැ. අපි තේමයි. හැබැයි කවුරු හරි ගෙනල්ලා දුන්නොත් නොගෙන ඉන්නේ දැන් නැත්තම් තරහ වෙනවනේ. එතකොට මේ නගර සභාවේ ජරාවත් සර්ලගේ මිදුලට ගෙනත් දාගන්න. නේ නේ නේ. ඊ ජරාවනේ මී මී ජරාව වී වී. හරි. අපිට මොකද කරන්න උර කියලා කියන්නේ එනවකෝ මං කියන්නේ එනවා එනවා එනවා. රයි. කෙලින් ඇවිදපල්ලේකෝ. හා. කෙලින් යම්ම. එනවා ඇතුළට. බුදු මල්ලි ගේ දෙකම දෙයුසි වෙනව බොඩ බොණ්ඩ දෙනව එනවා එනවා දෙන්න බොණ්ඩ ඕනතර එනවා 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 රෝ ඒ බල්ලන්ට කතා කරන්න මම මිනිස් කොහෙද බෙනි උඹලා ගියේ ආරංචි නැද්ද මට වෙච්ච දේ අනේ සර් ආරංචි උනා පොලිසියෙන් නෝනාට පණිවිඩය කිව්වා නෝනා හතර වටේටම ටෙලිෆෝන් කළා සර් ඒක කොට ටීවී එකෙන්ද ගිහලා එන්න කියපන් නෝනාට හොඳයි සර් දුවම දුවම ඉක්මන් කරපල්ලා කොයිතින් ඔය ඉක්මනට කොහොමද මගේ ගේ පොඩ්ඩ හොඳද හොඳ පුටේ මේක මාලිගාවක් නේ මාත්‍යෝ මේකක් විතරයි තව දිනවා තව දිනවා ඊ තව ලොකු ඒවා දිනනවා කියන්නේ පොඩ්ඩක් බමු ඕ මයි ඩාලින් ඔයා තාම ජීවතුන් අතරද ඕ මයි ඕ ඩාලින් ඇම් හෝ මයි අයියෝ ඩාලින් අනේ බරයි බරයි චන්දිල්ලනේ එහෙම කතා කරන්න එපා කොටින්ම කියනවා නම් මේ තුන් දෙනා නැත්තම් මං අද ජීවිතුන් අතර නැහැ ඇයි ඩාලින් ඔයා මේ තුන් දෙනාව ගෙට ගත්තේ මුන් තුන් දෙනා ජීවත් වෙන්නේ වතුර නැති පළාතකද මුළු ගේම ගඳයි පොඩකින් ඩාලින් දන්නවද මගේ ළඟ හිටපු බොඩිගාඩ්ලා තුන් දෙනා තමයි වලි සුන්දරත් එක්ක එකතු වෙලා පාලම උඩදී මට බෝම්බ ගැහුවෝ මං දැනගත්තා මං ඔව් මුන් තුන් දෙනා සැක් කළා දාලා මේ තුන් දෙනාව පත් කළා බොඩිගාඩ්ලා හැටියට ඔව් එතද ඩාලි වච්චනයි ජූපයෝ දැන් ඔයා ගිහිල්ලා මේ ගොල්ලන්ව බොක් කරලා ගේන්නකෝ අන්න සේපි සල්ලි ඇත් ඩාලි මේක කරන්නේ වැද්ද තුන් දෙනාව මේ දමානේ ඉඳලා කුරුදු වත්තට කීන්නේ ඔයා මේගොල්ලන් අරන් ගිහලා මොට් කරලා ගෙහින්ද අනේ ඩාලින් ඒක නම් ටිකක් අමාරු වෙයි හරි හරි මම බලන්න ඔකේ ආයි ට්‍රයි මයි බෙස්ට් ලෙවල් ටු ඩූ දැට් මේ තම්සලා එනම් මේ මැඩම් කියන විදිහට වැඩ කරනවා ඈ මේ ඩාලි ඒක නෙවෙයි මේ මේ සරම 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 කො මසරම හරි මට මොකද කරන්න ඕන කියලා කියන්න කල බලගෙන සරම බෑ මේගොල්ලන්ට බොන්න මොනවද කියන්නේ මාර්සර් කෙනෙක් යමු ඒ කල උඩ තිබ්බ සරම ගෙනාවේ නෑ අයන්නේ නෑ අයන්නේ කවුද මේ වඳුරු තුන් දෙනා
එමතුමගේ යාළුවගේ බේබි. යාළුවෝ? යාළුවෝ තමයි. Who are you? අනේ ඒකට කමක් නැහැ. What are you doing here? What? What the hell are you doing? Hey! Can't you speak English? Hey! මට මොකද කරන්න ඕන කියලා කියන්න. Get out. I said get out. ආ මොකද කිව්වේ? මේ ඕගොල්ලෝ කවුද? ඕගොල්ලෝ මොනාද මේ කරන්නේ? ඇයි ඕගොල්ලෝ ගාව කොලගඳ ඕගොල්ලෝ නාන්නේ නැද්ද? මේ ඔබලන් තිසා අංකල්ලාගේ නෑද අයද? අයි ඔබලන්ට කතා කරන්න බැරිද? අපි ගොළු අදවද? ගොළුද විවර කරන්න. දුවත්? What are you doing here? Go inside. මේ ගඳ වැදිලා මොකද ලෙඩ බෝවේ? හැමතැනම ඩෙන්ගු ෆීවර්. ඕ අයියෝ. කම. තේරා? මගේ බෙන්ස එක ලෑස්ති කරන්න. ඉක්මන් කරන්න මේ තුනේ වගේ ලාර පොස්ටර් දාලා නෑ නෝ. ඒක නොයිස්. තේරයි මං කරන්නම මේ තුන් දෙනා ගිනියනක සැලොන් එකට. කමි 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 කමි. යස් බොයින් බොයින් බොයින්. ආවා. ගෝ 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 කමි කමි කමි. ගෝ 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 ගෝ. මේ 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 මාව අල්ලගන්න කොයි. ඒක නෝ රූල් දිස් බබලු. හරි මට මොකද කරන්න ඕන කියලා කියන්න. Get out. යා කෙක් නේ. මොකද වෙලෝස්? What is this bad man? මොකද මං ඒ බෑග් එක? හම් හම්. ගංගම්බු. Sit will you? මොකද නෝනා කිව්වේ? ඔන්න ඒ. Sit sit. හොඳයි. මේ යම්. අනේ. හරි උදු මල්ලියේ. ගමේ ඉන්නකොට කාටවත් මම මේ කටිය වදිනේ කියලා ඒ මගේ දත් කඩවන්නේ අයියෝ. නබල. සුක් මොක් ගන්න. ගඳද? ඔය ළමයාගේ ගඳ වෙන්නේ නැති මම ගියේ සුමාරි නාලා. අනේ ගල ගාවන්නේ නැත කකුලි ගාවන්නේ නැත ගල අදේ කල් ගිනි කල නේද? අයියෝ. අයියෝ. මේ ගිනි නෙමෙයි අපුතයි කියලා අයියෝ. මේ ග්‍රන්ථයේ මේක පැහැදිලිව ප්‍රකාශ කරනවා. මේ විකුණන ලෙනින්ද මාතෘ? වී අය ලෙනින්. වී අය ලෙනින්. එක්කිටල බඩ දෙන්නේ කුඩයක් නැති දා හරියට කොහෙද? ඉතින් අපිට මොකද කරුණා? බිරිඳාව ඇදුනොත් දැන්. මෙන්න මේක අහගන්නවාකෝ. වාව්! ලොකෝයි උඹලන් ඇත්තම තමයි මං කියන්නේ මුන්ට මාර සල්ලියක්නේ මං තියෙන්නේ මං හිතන්නේ මං ලංකාවේ දැන් තියෙන හොඳම ජොබ් එක මේක දේශපාලන යා මල්ලියා ඇක්චුවලි
පුෂ්පකුමාර වලිසිඳරවයි කරුණාතිලකවයි කොටවල මගේ අයිඩියාවක් ආවේ මේ දෙන්නගෙම තුන්දෙනාගෙම සල්ලි අපි අරගන්න මොකද ලොකු අයියේ මගේ අදහසක් ආවා අපිට පක්ෂයක් පිටවන්න අන්න ඒක තමයි අපිට මේක පවු නෑ ලොකු අයියේ මොකද මොකද මුන් දෙගොල්ලම අරන්තින අහිංසක පොදු ජනතාවගේ අහිංසක සල්ලි you correct my brother අපි තරඟ කරමු ජනාධිපති වරණයට because I have so many monies අපි වියදම් කරමු ඔව් අපි කරමු normally උදේට එකක් දවල්ට එකක් රැට තව එකක් නනකෝ අයියා අනික මේ දේශපාලඥයගේ ගතියක් තමයි හැමදාම මොකක් හරි ඒකෙන් ඒ පැත්තට මේකෙන් මේ පැත්තට ඔය වගේ තට්ටු මාකුරු කිරීමේ ගුණමකු වැඩ පිළිවෙන්න තියෙන්නේ යා 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 ඒක සුදුසු වාදයක් කරන්න පක්ෂයක් හදමු හැබැයි චන්දලකුණ තියෙන්නේ මේ ලොකුයි මොකද මං අර හැම වෙලෙම පාට මාරු කරන සතෙක් ඉන්නේ බං කවුද මං හිතන්නේ කපුටා නෑ නෑ බං කපුටා කළුයිනේ ඌ නෙමෙයි බං නෝ 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 අනික අනික ද ද කසුට්ටා ආ කටුසා බර්ඩ් විග් බර්ඩ් අන්න අනේ කොහොමද මං චන්දලකුණ මං තීරණය කරා ප්‍රජාතන්ත්‍රවාදී කටුසු පක්ෂ පිටව ගන්න මරු මං තීරණය කරා ජනාධිපති වෙන්නත් මේ තීරණේ වැරදි ඈ මොකද කිව්වේ ඒක තීරණේ කළා ඉවරයි උඹ කොහොමද කොහොම තීරණය කරන්නේ එතකොට මට මොකද වෙන්නේ තෝ මොකේද පොල් බුරුව මොකද බලට ඕන විදිහ තීරණ කරන්න බෑ මේ හරි දෙලංකර කවා කවුද ජනාධිපති කවුද කොහොම ජනාධිපති බල දෙන්නම මට පේන දෙන්න මේ කණ්ණාඩි පාත් කරේ හරි මමයි ජනාධිපති මම බල දෙන්නම නෙවෙයි එහෙනම් කවුද ගනිල්ල කවුද නා දැගනි කවුද ඈ කවුද මමයි ජනාධිපති බලන්න බේබස්ස යකෝ ඉන්නගේ මයිල් ටිප්ප ගොන් මීහරක ලබ බුරුව හරන බුරුව වනතර නෑ උඹයි අයිය අයිය අර කැලේනෝ එනවනේ එන්න ලොකෝ මොකද කකුල වැනෙනවා ඉත ඇදගන්න මේ ගන්න මේ ඔයා කැමති මට නේද මොකක් මට නේද කැමති ආ ජොම්බි එහෙමද ලුක් එක තියෙන්නේ මේ දෙන්නට වඩා මගේ නේද නේ එවනේ අනේ ලොකුයි මට මොකද්ද වේගනිනවා බං අනේ අරි මල්ලි මට දරා ගන්න බෑ මේ ලොකුයි මාව විකන්නේ බමේ ඉති තේරුම නැතු ඒ ඔය අම්මේ අම්මේ ගෑනවා ඔය ගෙදරට ගිහිල්ලා වැඩක් නැහැ ඔය කරුණාතිරිකේ ගෝලේ ඕක කරුණාතිරිකේ දකුණු අත ඕක නම ආරි තොන්සල කලබල නැති ඉන්නවකෝ මමකින් බලා ගන්න ආයි බොන් ඩාරි මල්ලි ආයි බොන්ට වාගේ දෙයියෝ මල්ලි මේසරේ ඡන්ද ගන්නේ කාටද මල්ලි ගිය පාරක් දෙයියන්ටනේ මේ පාරක් දෙයියන්ට ඇයි දෙයියෝ අයිසේ මේ අමගෙ මෙන්නේ තොන්සල මත බොරු කිව්වේ ඔය බොරු ආරි ඡන්ද කාඩ්ගෙන ගිහලා දෙන්න දෙයියෝ කොහොමද ආරි ඔයා ඡන්ද දාන්නේ මටනේ ඔය උදේ පාන්දර ගිහින් මොකද රස්තිය දුවන්නේ අනේ දෙයියෝ ඒක දෙයියන්ට කරදරයක් නොහැ මගේ ගෝලියෝ ඉන්නවා ඒක වලට ගිහලා ඡන්ද දාන්න අනේ එහෙම කරන්න හොඳ නෑනේ මම්ම ගෙන් ඡන්ද දාන්න හොඳයිනේ නෑ 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 හරි නෑ ඡන්ද කාඩ්ගෙන් ගේන්න 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 කරුණාතිලක ගෝලියෙක් නුනේ අවද මල් කෝ නහට ගන්න ඡන්ද කාඩ්ගෙන් නහට ගන්න නහට ගන්න මේ එන්නකෝ කෝ නහට ගන්න කෝ ඉච්චා කාඩ් එකේ තියෙන්නේ කෝ මේ ගන්න මේ ගන්න කෝ අනිත් එක කෝ 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 ඉතිවසේ දෙන්නේ හා දැන් ගන්න මෙහෙම ගන්න ඒදි දැන් මල්ලි පාන්දරකින් රත්ත්‍ය ආදි වෙන්න ඕනේ නැ කොහොමද මල්ලි තනි තනි ආ බොන ස්තුති මල්ලි ආරි දෙන්නගේ පිට ආරි යා වලි සුන්දරට ඒවා වලි සුන්දරට ඒවා වලි සුන්දරට ඒවා වලි සුන්දරට වලි සුන්දරට ගල් රෝලක නම් උවලා වැරෙන්නේ නැහැ ලේ කලකලි බල්ලා අනේ මුන් වෙනව ඡන්දෙලන්න අහල පහල ගල් භාගයක් නෑ රොතු කලකලි බල්ලා ලේ කරුණාතිලක වාහත්තර දාලා හිටිය ඡන්දේ මෙන්න මෙතන කොම්සාරිස්වරයා විසින් කුත් කරන ලද විශේෂ නිවේදනය
හෙට රාත්‍රියේ 12ට පෙර සියලු දේශපාලන පක්ෂ මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්පූර්ණයෙන්ම නවතාලිය යුතුයි. මෙන්න මේ නිවේදනය නැවතත්. මෙන්න මැතිවරණ හෙට අන්තිම දවස හෙට රෑ 12න් පස්සේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්පූර්ණයෙන්ම තහනම්. ස්ට්‍රීම් වලට සෙන ගෙන්නේත් නැහැ. මොකක් හරි උපරැක්කයක් යොදන්න ඕනේ ඇයි මේකට? සර් කිසි දෙයකට බලන්න එපා. පෙරේද කතා ඇති විදිහට හෙට ගේම දෙමු. මොකද? මන් නිර්භයව කියන්නේ සහෝදර සහෝදරවරුනි, වලි සුන්දරගේ මැර දේශපාලනයට අපි බය නැහැ. වලි සුන්දරගේ ප්‍රචණ්ඩ දේශපාලනයට අපි බය නැහැ. අපි බෝම්බ වලට බය නැහැ. බය නම් මෙහෙම එන්නේ නැහැ. අම්මෝ අයියෝ අම්මෝ මේ අක්කු තාම නෑනේ අම්මෝ වලි සුන්දරයාගේ වලි සුන්දරයාගේ තිරිසන් ඇත්ත මගේ රංගතට බොම්බගේ ඇයි ලොකු අයියේ එහෙම උනේ අනේ මගේ ඉසු දේවතාව යුග පුරුෂයා ස්වාමියා සහෝදර වරුනි දැක්ක නේද වලි සුන්දරගේ මැරි සුන්දරක ඇවිල්ලා කරපු මේ මහා විපත අනේ තවට ස්වල්ප වෙලාවකින් මේ පුෂ්ප කුමාර මහත්තයා මැරෙන්න පුළුවන් අනේ කොහොමද වසන්නද එහෙම මැරුණත් එතුමා දීපු පොරොන්දු මල්ල පෙරේතෙක් වගේ ඇවිල්ලා හරි කරන බව මම දන්නවා අනේ අනේ අංක නමය අංක නමය අම්මෝ සමහර සත් කිනේස අයියනේ එකම තැන පාගන්න එපා අයියන්ටි සහෝදර සහෝදරරි පුෂ්පකුමාර මහත්තයා රත්තරන් මනුස්සෙක් සහෝදරරි එතුමාට කෘතගුණ සැලකීමක් වශයෙන් ඔබතුමාලා අංක නවයට ඡන්ද දෙන්න වලි සුන්දරයා ඕකගේ උන්නක පුච්චි කන්නුල සහෝදරරි තවුනාසල මතක තියාන්න බොක්සිං ග්ලව්ස් එක තමයි සලකුණ අංක නවයට දෙන්න ඡන්දේ අම්මා වලි සුන්දර නම් තිරිසනේ අම්මා මුත්තා කිව්වත් මන් නම් ඔකට ඡන්ද දෙන්නේ නැහැ මගේ ඡන්ද කරුණාතිලකට මෙන්න විශේෂ ප්‍රවෘත්තිය ඊයේ කාටගස්ත ගිලිය මං සංගීතයේ සුප්‍රකට දේශපාලකයෙකු වූ පුෂ්ප කුමාර කරුණාතිලක මහතාගේ ජයග්‍රහණේ පත පැවැත්වූ අවසාන මහා ප්‍රචාරක රැළියේදී නම් අඳුරන පුද්ගලයන් දෙදෙනෙක් විසින් ඒ මහතාට බෝම්බ ගසා කේප කොලකට පිහින් නැන පලාගොස් ඇත ආරක්ෂක හේතුන් මත එදා රහසිගතව වෛද්‍ය ප්‍රතිකාර ලබන ඒ මහතාගේ තත්ත්වය අසාධ්‍ය බව අප වාර්තාකරු පවසයි. එම සිද්ධියයි සිඳුටු ඒ මහතාගේ ආරක්ෂකයින් තුන් දෙනාගෙන් කරුණ විමසීමට අප වාර්තාකරු සමත් වුණා. මේ අදාළ රහසිගත ආරෝග්‍ය ශාලාවේ සිට සිද්ධිය පිළිබඳව වාර්තා කරන අප විශේෂ නියෝජිතයාගේ වාර්තාවයි. ආයුබෝවන් වාසනාවන් හැම විටම ජනතාවගේ පැත්තේ සිට ජනතාවගේ ප්‍රශ්න දෙස ජනතාවගේ දැසින් බලන එකම සේවය ජාතික මුසාවාහිනී සේවයෙන් මම දැන් ඔබ සජීවි ස්තුමචාරය කිරීම සඳහා ඒ අති බිහිසුණු සිද්ධිය වූ ස්ථානයේ සිටින්නේ අපගේ පුෂ්පකුමාර මහත්මයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් හමුවේ ඔබට සජීවි ස්තුමචාරය කිරීමටයි මම කරුණා කළා කියන්නේ කවුරු විතර ප්‍රධාන ආරක්ෂක නිලධාරී මේ අපේ ලොකු අයියානේ මම තමයි ඔබ දැන් සම්පූර්ණ මොකද්ද මගේ සම්පූර්ණ නම පොප්පිටි කියවටිලිය අමාරිස් මේ පුවක් පිටි අමාරිස් දිගේ වැඩි සාමාන්‍යයෙන් තව තියෙන්නේ මුලකුරු සමග කෙටි කරලා ලඝු කරලා ලඝු කරලා කියන පිටි පූ කේ අමාරිස් මේ පුකේ පුකේ අමාරිස් මේ හාම් දෙකමන්න අමාරිස් මහත්මයා ඔබගේ නේත්‍රා හිග්මයා හමුවේ මේ අතිබීසුණු ජවනිකාව
කෙසේ නම් දර්ශන පතේට හසු වී ඔබගේ බුද්ධියට ගෝචර වේද මම ඉස්සරහ මම කියන්නේ ගණන් තව දෙකක් දාගන්න ගණන් ලොකේ හරි දැන් ආවෝ වලන්ද හොඳයි දැන් මේ සිද්ධිය ඇස් දෙකම දැක්කද ඇස් දෙකෙන් දැකෙන්නේ කොහෙද මාතු ලුණු දෙමි දෙම්මනේ උමගේ ඇස් දෙකට කඳුළු වෙන්න කියලා මොකද ඇස් දෙක පළයෙන් ආව තෝනේ පළයෙන් තෝතුමයි බූරුවා මේ ලොවේ ලොවේ ගණන් දෙර කරන්න බෑ එයි මොකද මොකද මේ ඇස් දෙකෙන් කඳුළු වෙන කතාව නේ නන්නාඳුන තුවකු කරුවන් පිරිසක් විසින් ලුණු දෙයි ඇස් වලට දාලා තමයි වැටින්නේ නැතුව මිරිස් ගන්න සල්ලි කොහෙද මාතු අද කරන්නේ ආර්ථික උද්දමනය උද්දමනය උද්දච්චකම නෑ මාතු හොඳ 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 දැන් එතකොට මේ පුෂ්ප කුමාර මහත්මයාගේ තත්ත්වය මොකද්ද තත්ත්වය මොකද්ද ප්ලෑන් කරපු විදිහ තමයි වැඩේ හොඳ ප්ලෑන් කළේ මේ ඔයගොල්ලෝ ප්ලෑන් කළාද ඔයගොල්ලෝද අපිනේ ප්ලෑන් නේ නේ අපිනේ මේගොල්ලෝ කට්ටිය ප්ලෑන් කළා අලි කිව්වා අංක 9ට අංක 9 අංක 9 9 9 9 තමයි 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 බොක්සින් ග්ලව්ස් නේ සලකුණ වෙන්නේ බොක්සින් ග්ලව්ස් සමාවෙන්න මේ අවස්ථාවේ මේ චන්ද ලකුණු ඒවා මේ සම්පූර්ණයෙන් තහනම් මොකද මේ මැතිවරණ ප්‍රචාරකතු අවසන් වෙලා ඉතින් මේ චන්ද ලකුණු කියන්නේ මොකද අංක 9 කියන්නේ හොඳයි මාතු අට ළඟට මොකද මොකද අත ළඟට උගද අත ළඟට නම ඉතින් ඔය කිව්වේ නමිට දෙවියෝ මම කතා කරාද සමාවෙන්න මම දැන් දෙවන ආරක්ෂක මුරමට මුණකැලස් මදා යනවා අපි අංක 9 කියන්නේ මේ කියන්නේ දැන් පොඩක් ඉන්න මම හොඳයි දෙවන ආරක්ෂක මටියා ඔබතුමාගේ සම්පූර්ණ නම කියන්න ජනතාවගේ දැනගැනීම සඳහා මට මොකද කරන්න ඕන කියලා කියන්නේ මුකුත් කරන්න ඕනේ නෑ නම කියනවා නම ඉකේ කරෝ ඉකේ හොඳයි හොඳයි ඉකේ කරෝ මහතා මට ප්‍රකාශ කරන්න ඒ අවස්ථාවේ ඔබ ස්ථානගත වී සිටියේද කෙසේද කොයි ආකාරයෙන්ද මේ අති බිසුම අවස්ථාවේ මයිද තම්සි මොනවද කියන්නේ ඔය ස්ථානගත වෙලා හිටියේ මෙතන නෙවෙයි නෑ මං අහන්නේ මේ වෙලාවේ කොහෙද හිටියේ ඒ වෙලාවේ පුෂ්ප කුමාර කරුණාතිලක මහත්තයා ස්ථානගත වෙටි වේදිකාවට ආ මම ඉති වේදිකාවේ පිටිපස්සේ කුකුල්සායන්ගේ ඉන්න ගිහලා කුකුල්සායන් මේ අවස්ථාවේ කුමක් අරබයාද පැහැදිලි කරන්න ඕකනේ උයි කියන්නේ තම්සේට ඕනේ නැති මගුලක් නැහැ නේ උයි ආයිසේ කුකුල්සායන්ගේ ඉන්න ගිහලා ලෙවල් දාන්න ලේ ලේ සා කුකුල් සංගත සම්බන්ධතාවය මොකද්ද කරුණාකරලා කරුණු පැහැදිලි කරන්න පැහැදිලි කරන්න ඔකනේ ඔයි කියන්නේ ඇයිද ලේ ලේ වල දානවද ඔයි කුකුල් සායන් ලේ වල දානවද ඈ කුකුල් සංගේ ඉන්න කී ඔයි පුෂ්ප කුමාර කරුණාදිනක මාත්‍යා පොදු ජනතාවගේ මිනිස්සේ එතුමා පොදු ජනතාවට කුකුල් සායන් දාලු සර්වත් එක්ක කුකුල් සායන් දාලා පොදු ජනතාවට බෙදාරින්න වැඩ පිළිලක් තියෙනවා මිනිස්සු වශයෙන් පුෂ්ප කුමාර කරුණාදිනක මාත්‍යා මේකයි කියන්නේ අන්න ඒකයි ඔයි අයිසේ පොදු ජනතාවගේ මිනිස්සෙක් තමයි පුෂ්ප කුමාර කරුණාදිනක අංක 9 ඔයි මේ සමානන්නේ මේ අවස්ථාවේ මේ චන්ද ලකුණු අංක කීම සම්පූර්ණයෙන් තහනම් මැතිවරණ ප්‍රචාරක කඩුවද අවසන් කරලායි කියන්නේ ඒකනේ කියන්නේ මේක තේරෙන්නේ නැද්ද ඉතින් අයිසේ ලකුණ කියන්නේ තම්සි කියන්නේ බොක්සින් ක්ලවුස් නෝයි ලකුණ ඒක තමයි මේ ලකුණු අංක කීම සම්පූර්ණයෙන් තහනම් කරලායි කියන්නේ හොඳයි ඔයි 9ට 9 කියන්නේ නැතුව මොනේ මගුලද්ද ඔයි කියන්නේ අනික දැන් බලන්න ඔක තමුසෙත් 9ට නොවි මෙතෙන්ට අපිව බලන්න ආවිලා තියෙන්නේ. ආ ඒක නම් මරම මන්නන් ආවිත් 9ට තමයි. ඒ වුණාට මේ ඉතින් මොකද අනේ නිකයි ඉන්නෝයි බලන්න තමුසෙක ඔළුවේ බඳලා තියෙන්නේ මොකද්ද කියලා. මේ මේක සජීවි විකාශයක්. ඒකනේ සජීවි විකාශය ඉල්ලගෙන තියෙන්නේ මොකද්ද නේ. නෝ යන්න. අයසේ තමුසෙලා නියම වැඩ කරලා අයසේ. බලනවා අපේ ඡන්ද ව්‍යාපාරයට වෙන් කරපු සල්ලි වලි ලක්ෂ ගානක මුදල් ආපහු විතරුයිනේ ටීවී වලට පත්තර වලට බැනර් වලට කට් අවුට් වලට වෙන් කරපු සල්ලි ඔක්කොම ඉදරුයිනේ අපි හැර යවන් කරයි අපි ඔරකම හෙලද කියලා නේද තමයි ටීවියේ අංක 9 අංක 9 කියන්නේ මං කියන්නේ අපේ සර්ව විපාර ජනාධිපති කියලා තමයි පස්සු බලන්නේ අංක 9 දැහැවා දැන් බලන්න අපිට විවිධ මොනේ කීයද රතින කුකුට්සාය 150 රුපියස් අයියෝ දැන් මිස්ටර් කරුණාතිලයට හුඟක් අමාරුයි වගේ නේද ගන්න නේද බිව්වට ගන්න ඩොක්ටර් ගන්න කවුරුත් බලාගෙන නැහැ ගන්න ජාතික පානි ගන්න දැන් මිස්ටර් කරුණාතිලගේ තත්ත්වය බොහොම අසාධ්‍යයි
මම මේ පිළිබඳව සත්‍ය වෛද්‍ය වාර්තාවක් ශ්‍රී ලංකා මුසාවානි සංස්ථාවට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකින්ද මිස්ටර් කරුණාතිලක කලබල වෙන්න එපා. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඩොක්ටර් මං හන්දා උඟක් මහන්සි වෙනවා නේ ඩොක්ටර්. අයියෝ මොන කරදරයක්ද මිස්ටර් කරුණාතිලක මට තිබුණේ මේ අත්වලයි කකුල්ලයි තිබුණු කුකුල් සෑම් බෑග් ඉවර කරන්න විතරයිනේ. ඔකේ දාර කතා කරගත්ත ගාන මෙතන තියෙනවා. මම මුදල් බලාගෙන කරේ නෑ මේක. මල්ලියෝ මල්ලි තොත්තු මම ඩොක්ටර් කොළනකුඩ කුම්බියා එහෙම බයින පල්ලෙද අයියන්ට හරි දන්නේ ඔය ඊට මෙහාට දැන් ආපු දැන් කුම්බියා නලාව උඩ වගේ බලන්නේ අරගෙන අපිට තමයි තමසල මාර මිනිස්සුනේ ඇයි ස්ටේජ් එක වගුඩදී මේ වගේ තැන් පාගනවද මයිද්දී ගෙයි පඩේ කියලා මම් පී ඇනුම් කාලා අසාධ්‍යව රෝහල් ගත වෙලා ඉන්නවයි කියලා මේ රූපවාහිනී පෙන්නුවාම තමුසලා කිව්වා වගේ අනුකම්පා චන්ද තේරම මට ආයේ වචන දෙකක් නැහැ අන්න පත්‍රකාර වෙනවා ජනමාධ්‍ය දුක ගන්න එතුමා කොයිලාවේ ලෝයයි දන්නේ එතුමාගේ ජීවිත පෙරගන් ඩොක්ටර්ලා නම දෙනෙක් 8 එකයි ඇඳ ලකුණු 9 9යි 9 දෙනෙක් එතුමාගේ ජීවිත පෙරගන් උත්සාහ කරා උදේ ඉඳන් ගයි එතුමාගේ ජීවිතේ කොයිලාවේ නැති වෙයි දන්නේ අමලයා අසයි එතුමා අපිට කියලා තියෙන්නේ එතුමාගේ ජීවිතේට එන්න ගිහිල්ලා ගියත් මාත් එන්න දාස දෙන්න කියලා එන්න ඔබතුමාලා ගිහිල්ලා එතුමාව මරාගෙන කන්න අන්න ඇතුලේ ඉන්නවා හරි හරි අපි මේ ටික සේරම පත්‍රේ දාන්න එන්න ඔබ වඩගෙන එන්න අපි යන්න අනේ මාව ෆොටෝ ගන්නකෝ මේ අපි අමුතුමගේ ලොකු ෆොටෝ එකක් පිටකොලේ දාන හොඳේ පත්‍රේ නම කෙබර කලා පත්‍රය කෙබර කලා මේ ඉන්න හොඳට සැලකන්න පොඩි ෂොට්ටි ගත්තාමුද මේ අමුතුමගේ විස්තරේ හොඳට පත්‍රේ දාන්න හොඳේ මේ ෂොට් එකක් ගාමුද මේ දෙසි එක ජරාවක් තියන දෙන්නද සම්සිතුවල මම ජරාවකන පත්‍රකාරයෙක් කියලා එහෙම පත්‍රකාරොත් ඇති ඒත් මං එහෙම කෙනෙක් නෙමෙයි එහෙම වුන් හින්දා තමයි අපිට අද තැනක් නැත්තේ ඒ උනාට ඔයාගේ මූණේ තියන ජරාකන ගතිය ඒකයි මං ඇහුවේ හරිද එහෙම කියන්න එපා මට හරි අයියන්නේ මුන්ට ජරාව දෙමු අප්පා දෙපේලි කිව්වද කොහොමද ඒක නෙමෙයි අර පොලිම් බූට් එකේ මෑන්ට ජරාව දීලා ඒ චන්ත පෙටි මාරු කරුවද මේ මනවා කතා කරනවද අපි ඒ වැඩේ අකුරටම කළා ඒ චන්ද පෙටි ටික අපි සම්පූර්ණයෙන් මාරු කළ දැම්ම සර් ඔව් සර් ගුඩ් නිවුස් අද මේ චන්දෙන් අවපරක් දැන්ද සක්රගේ පුතා කවුද වයමාවත් මාව පරත්තන්න බෑ මෙන්න තවත් චන්ද ප්‍රතිඵලයක් අනුරාධපුර දිස්ත්‍රික්කය කාටගස්තිගලිය ආසනය පුෂ්පකුමාර් කරුණාතිලක මහතා ලබාගත් මනප චන්ද සංඛ්‍යාව 150023යි ආඩම්බරලාගේ වලසුන්දර මහතා ලබාගත් චන්ද සංඛ්‍යාව 3යි
ඒ අනුව එම මහතාගේ අප රාජ සම්පත කොට ඇති අතර පුෂ්ප කුමාර කරුණාතිලක මහතා වැලිචන්ද 150,020 කින් කාටගස්ත කිලි ආසනය ජයග්‍රහණය කොට ඇත. හටෝ! මම් පරාදයි! මම් පරාදයි! ඔලේ! ඔබල ඔබල! තව අවුරුදු 6ක් කතා කරන්න මම මං හොඳට යුතුකම් දන්න කලගුණ සලකන මිනිස්සෙක්. මං ඔබතුමාලා තුන් දෙනාට සුළු තෑග්ගක් ලෑස්ති කරලා දෙනවා. අන්න තද වෙනවා ලුක්කා. අපි තෑගි බලාගෙන ලෙමිනිය කරන්නේ. අපි හරි අව්‍යාජයි. අපි හරි නිර්මලයි. අකලංකයි හරි වනචරයි. ඉන්නේ වැරදුනාද? දල්ලි නරක ගන්න පුළුවන්. අයියන්ටි දෙන වෙලාවේ ගනින්. නැත්තම් දේශපාලන බොරු පොරොන්දුක් වෙයි උඹට තේරෙන්නේ නැහැ. තනි යකු තේරෙන්නේ නැහැ. ඉන්නකො මේ මම මේක තමුන්නාසලට දෙන්නේ හිත සන්තෝෂෙන්. මේක අපේ පක්ෂෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට කියලා අපේ ලොක්කා වෙන් කරපු මුදල්. ඉතින් අපිට වියදම් උනේ කුකුල් සායම් වලටයි රදිනිය වලට විතරයි. ඉතින් මන් තීරණය කළා ඉතිරි මුදල් තමුන්නාසලට දෙන්නේ කියලා ගන්න. මොකෙද සිමි යකඩ පෙට්ටියේ? මේ අකඩ පෙට්ටියේ මොනවද තියෙන්නේ කියලා දන්නවද? ඇරලා ඇරලා බලන්න. බලමු බලමු මොකද කියන්නේ. ලොක්ස සීයයි. ලොකෝයි මේ ලොකෝ එලක අලගන්න. මේ අවංග කමට වෙනුනේ. අයියෝ අයියෝ අයියනි වඩ වඩ පෙට්ටිය. පෙට්ටිය වඩ දෙන්නි. අද වෙනනෝ මේ මම අප්පා කිව්වට හරිද බා? අයියනි මරද. අයියනි මෙතන ලක්ෂ 100යි. නෑ නෑ තව අවුරුදු 6ක් ජරාව කන්න පුළුවන්නේ. ඒක පොඩි අදියා. හා රයිට් ඒක ලොකු දෙයක්. මම හොය හොය හිටියෝක. හරි දැන් තමයි. ජය වේවා. ඔන්න ලොකෝයි. ඉනිදැයි. ආ පොඩි මල්. ආ රයිට්. ජය වේවා. යස්. රයිට්. ඉතින් මොකද? මොකක්ද වෙන්නේ? මොකක් කර කියන්න සර් මට මොකද්ද කරන්න ඕන කියලා සර් දැන් කියන්න මට මොකද්ද කරන්න ඕන කියලා කියන්න දැන් සින්දුවක් කියන්න කියලා කියයි 1 2 3 un pasito pa adelante maria 1 2 3 un pasito pa atrás
සර්ගේ මාධ්‍ය ප්‍රදේශක තමයි කිව්වේ සර් හම්බෙන්නේ. ඔව් සර් යස් සර්. අපි කැමති සර්ට සේවය කරන්න. පුෂ්ප කුමාරී කියන්නේ හරි පෙදෙක්. හරි දුර්වලයි. සර් වගේ සද්දන්ත කුලයේ ඇතෙකුට සේවය කරන්න ලැබීම වාග්යක්. වාග්යන්නේ කාලයක් ගාලා හිටියේ. Good news. අනේ සර්. සර් මම විශ්වාස කරන්නේ සර් අපි තුන්දෙනා සිකියුරිටි කාර්යය තුන්දෙනෙක්ගේ ඇඳගෙනයි ගිහිල්ලා තමයි ඔය ගේම් එක දුන්නේ සර් අපි තුන්දෙනා සහෝදරය තුන්දෙනා හරිද නැත්තම් ජීවිතේටවත් පුෂ්ප කුමාර් කරුණා තිලකට දිනන්න හම්බෙන්නේ නැහැ සර් එක්ක ෂුව අනිත් එක සර් ওই මිනිස්යාගේ ශරීරය බලන්න ඔබ හැටි අපස්මාරයේ මේ ගලපටල හැදිලා වගේ විශාල දුරලක සර් ඒ වගේ දෙවියෙක් නේ මස් කඩයක් නේ මස් 800 ග්‍රෑම් තරක් කොමකට දෙන්නේවා මටත් උනේ තොන්සෝ වගේ මිනිස්සු තමයි මගේ මොනවද කෙරෙන්න ඕනේ මං ඕන උදව්වක් දෙන්න කියන්න මම ඕන උදව්වක් කරන්න සල්ලි 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 සර් අපිට ඉතින් සල්ලි තමයි සර් ඕන හැබැයි සර් කෑෂ් චෙක් බෑ මේ මොකද අපිට මේ ටිකේ පොඩ්ඩක් එක්ස්පෙන්සිව් තියෙනවා සර් එක්ස්පෙන්සිව් වැඩ මටත් දෙන්න පුළුවන් ලේසිම දේ ඒක තමයි මාධ්‍ය උපදේශක සර් ඔව් සර් යස් ඕකේ සර් අපි හිටියට අපි මෙහාට වැඩ we are only Kelam and Ketavini distributor service in Sri Lanka ekai do be are anne are eta metana laksha 50 ak tiyena meka advance ak itharai ava අවුරුදු 6ක් තියෙනවානේ good news yeah yeah good news actually Go down, my Your finger out. Yeah, right. Yes. Noah. Yeah. Open the door and window. Yeah. Take away. Take care. Yeah. Okay, wait. Right there carefully. Yeah. Come here, people looking. යයි ලවාරියයි කරෝලියයි නේද මේ බං අරුන් තුන්දෙනා නේද එනවා නේද ලැජ්ජ නැතුව ආපහු ගමට ඇවිල්ලා ඉන්න ඇති ඈ මුන් තුන්දෙනා අතාරින්න හොඳ නෑ අදනම් හිටපියවුද අපිට හිටපියව ලවාරිය ලවාරිය කරෝලිය තොප් තුන්දෙනා පාට පාට කලිසම් ඇඳගෙන ආවම හිටවන තොපි අඳුර ගන්න බැරි වෙයි කියලා නේ අයියෝ 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 හේක බං එළියට වරෙලා ඒ කරෝලිය අමාරිය ලවාරිය හිටපියල විතර කරන වැඩේ බලන්න මුළු ගමටම හෙන්න ගෑ ගන්න හිටපියව මොකද ප්‍රශ්නේ ප්‍රශ්නේ
ගමේ ඉන්නකම් මගේ රත්යෙන් හොරබෝල් ගැදුවා. කොච්චර කාලයක් හැදුවද? ඇයි ගෙවන්නද? ඇයි ගෙවන්න බැයිද? අවුරුදු 9ක්ම ගැදුවා. ඔව් නෝමයක්. එක දවසට හොරබෝල් 25 ගානේ අවුරුදු 9ක්. කොච්චර දන්නවද? ලවා කැල්පීස්. යා යා යා. ඕකේ. යස් සර්. You must collect 265. Yeah, yeah, okay. Divide that 25. Okay. And you collect this more thing. Okay. 150,000. 150. Yeah. 150. Yeah. 1,50,000 da copy horopol card latino. Hey, bolle English ne katav. What's the with poly? All collect. With the poly, yeah, yeah, yeah. 2,50,000. 250. එකිනෙක්ස 50ක් අපි ගෙවන්න තියෙනවා 50ක් හැබැයි අපි පොලියත් එක අපි ලෑස්ති දැන් ලක්ෂ 4ක් ගෙවලා ලෑස්ති ලක්ෂ 4 ලක්ෂ yes sir give cash yeah this yes cash යාගිරි මයික කෙන්න මං කවදාවත් ලොරගම් කළා නෑ මේක බිස්නස් එක ක්ලෝස් හැබැයි කුඩා කාලේ ඉඳලා රැකගෙන ආපු මගේ චරිත විතරක් ආදරේ කරන්න එපා ඊට වඩා හොඳයි පොල්ලේ ගාලා වරන්ද දේවිය මේ මනුස්සයාගෙන් බීපු රාවණ සල්ලි හරි මට දැන් තෝ කියපේ මොකද්ද කරන්න ඕන කියලා තොට කියන්නේ මීහර කෝ තෝ ගමේ ඉදි මේ මනුස්සයාගෙන් හොරෙන් බීපු රාවණ සල්ලි දීපිය වා ලවා කැල්කියුලේටර් මීහර කෝ ඕකේ you tell me ඕකේ how many raffle cut to drink මොන මගුලද යකෝ මේ එනම් බයිම බැරි රාස්කල් What English there in a piece of paper? You tell me, how many raffle cuttos drinks every month? Polkatu. Yes, polkatus, not very bright. Calukri. Right, so I have a question name, but there in it now. Come on, make a hagani. You know, have money, everything's okay. Cool. One leg. Are you gani? Better be. ඉන්නකෝ පැටියෝ බත් කාලේ යන්න ඉන්නකෝ ලවා yes sir what's our program in the evening wait a minute sir yeah we have a dinner at hilton hotel sir අපිට දවල්ට dinner එකක් දිනු hilton එකේ අනේ පැටියෝ ගුණීරිය නැති ලෝකෙ ඉන්න කඩ කිව්වේ නෑ රැජ්ජිලු යාට මේ අමාරි සුතේ අනේ මට ණයට කීයක් හරි ගන්න පුළුවන්ද? ලවා give 1 lakh. Oh wait a minute sir. Yeah. 1 lakh. ආහ්. මේක තියාගන්න. ලවාරිස් අයියේ එදා මයෙන් ගත්තු ගවුමේ සල්ලි ගන්න පුළුවන් නෑ. නංගි එදා මං ඔයාගේ ගවුම ගත්තේ මම අර ගහ උඩින් ඉඳලා වැටුනේ හෙලිවැල්ලෙන් හින්දානේ. කමන්නේ. මට ඒ ගවුම නිසායි හරි ගියේ. කමන්නේ පොඩක් ඉන්නකෝ. මේ නංගි මේ ලක්ෂේ තියාගෙන ගවුම් 100ක්ම ගන්න. ගන්න ස්තුතියි. අර මගේ අම්මා වානිචරය. මම ලියකෝ නිරුකේ. මේ ලවාරිස් ළමයා විහිළුවට නේ කලේ. ලවාරිස් අයියා කවදාවත් ගෑනුගේ පස්ස පැත ඇමරිකා නැහැ. තෝ වගේ. ඌ තමයි ගමේම ඉන්න වල්ම වල් නාකියා. ඌට වසූරිය ඇදලි දිනවා නේද කුලා. ආව ග්‍රන්ත්. ස්තුතියි. සහෝදරවරුනි එදා තමයි දාටේ මොකද උනේ කවුද දන්නේ අපිට මොකටද අපිට වැඩක් නැහැ කකේවා අපි මේ ගමේ ඉන්න කල් කිව්වා හොරු මංකොල්ලකාරයෝ කියලා අද අපි කෝටිපතියෝ මං බලාපොරොත්තු වෙනවා මගේ වියදමින් මේ ගමේ තරුණ තරුණියන්ට ප්‍රජාශාලාව කඩලා දෙන්න ඒ විතරක් නෙමෙයි ඒ ප්‍රජාශාලාව ගානකට આવොත් විකුණනවා නෑ නෑ විකුණන්නේ නෑනේ සහෝදරවරුනි බලයින කීපියක් වඩයින මේ චොට් එකක් දාගෙන වුණු බීලා ඉන්නවා සහෝදරවරුනි අද තැනකට එන්න ඕන නම් බොණ්ඩ ඕන සහෝදරවරුනි එතකොට තමයි තැනකට එන්න පුළුවන් සහෝදරනි මිනිස්සු වශයෙන් මම එදා ගමේ ඉන්නකොට රා බෙව්වේ රා පොල් කටුක නම් බිව වියදම් කරලා සහෝදරනි අන්නේකයි මම මේ කියන්නේ මම එදා ගමේ ගොඩේ ඇලේ දොලේ ගලේ මහපල මලපහ කරු මිනිස්සෙක් වශයෙන් සහෝදරවරුනි මම තවුන්නාසලා වෙනුවෙන් වැසිකිලි 500ක් අදලා දෙනවා කියලා කතා කරමු
සහෝදර සහෝදරුනි මම හොඳ ප්‍රේමවන්තෙක් මම කැමති කවුරුත් ප්‍රේම කරනවට ඒ වගේම මම කැමති ගෑනු ළමයි නාන තැන්වල හොරෙන් හැංගිලා බලන් ඉන්න ඒක මේ තරුණයන්ට ලේසි වෙන්න නාන තැන්වල අට්ටාල ගහලා ඒක බලන් ඉන්න පහසු කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ සහෝදරරුනි කී වෙඩි කනවා කතා කරපන් හරියට නෑ නෑ මේ මම තරුණයන්ට ප්‍රේම කරන්න ප්‍රේම උයන් හදලා දෙනවා ප්‍රේම උයන් මන්නන් හිතන්නේ උඹලා කතා දෙක හරිනේ මං කරපු කතාව තමයි හොඳම කතාව මොකද මතු තුමේ ඔබ කියන්නේ අර මේ නිකන් පළල වාරයෝ යන්නේ මෙත් ඔය පොයිදකෝ හොරට ගෑනු නාන තැන් වලට අට්ටාල ගහනවා කියලා තෝ මේ පොරොන්දු වෙන්නේ පළයන්ම යන්නුම හැම වෙලේම පොළව මගුල මොකද ලුකෝ එපා තුපි දෙන්නම නවත් මේ තුපි දෙන්නටම ගහනවා අයියෝ හරි 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 මාව මිනි මරු එක කරන්න එපා හරි හරි දැන් මට මොකද්ද කරන්න ඕන කියලා කියන්නේ දැන් මට මොකද කියන්නේ වේද පං ගම්මුම ෂේප් කරි බොමා මාරුයි හරි හරි මේ ලුකෝ එමේ අපි අම්මෝයි තාත්තෝයි කොළඹ ගේමු ගොබන් හරියට හරි ලවාඩියෝ අපි අම්මයි තාත්තයි කොළඹ ගෙනල්ලා නියම සැපක් අපි අම්මයි තාත්තට අපි දෙන්න ඕන වට නියමට හරි දෙමු සැප දෙමු ඔව් බං කන්න ස්වීට් මුද්දරස් පලක් අනේ මෙහෙම සැපක් ස්වීට් ඩාන්ස්කෝ ඇයි කවින් ඩාන් මැනිකේ බං කැමති නෑ ඒ උනාට පුතාලා මට කිව්වනේ ඔව් ඔව් ඉතින් එන්නකෝ අපි දෙන්න ඩාන්ස් කරමු අයියලා අපි නාමු 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 ඔය 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 එතකොටයි සුදුසු එක්කන එයා හරි හෑන්සම්. අර සුදු එක්කන. ඔව්. ඒ කියන්නේ ලවාරිස්. මේ මට පෙන්නන්න බෑ. මේ වනචරියෙක්. මෙච්ච කතා කරන්න බෑ ඌ ගැන. මට මේ මම විතරයි මේ නිරෝගී මිනිස්සුෙකුට ඉන්නේ ඔය පවුලේ. මම දන්නේ නැහැ මගේ ශරීරය ගැන. මේ ඉන්නේ මම මේ කිව්වේ. ඔයා මේ මොකුත් හිතන්න බෑ මම මේ කිව්වට. මේ අමාරිස් ඇගේ කුස්තයා මේ ලවාරිය ළඟටම කූරිය ගහනවා කූරිය නෙවෙයි ලවාරිස්ගේ පපුවේ තව්වක් තියෙනවා මෙච්චර කූරිය කියන්නේ කූරිය ගහලා මැරෙනවා කියන එකයි ඒකයි ඒ කතාවේ තේරුම මම විතරයි ওই පවුලෙන් ඉන්න හොඳම ෆිට් පොර අන්න ඒකනේ වලන්නකෝගේ මස් කොහමද කියලා. වෙයි මස් කියලා. මේ මස් කොයිද කුයිලක් තියෙන්නේ. අපේ ඇලේ වතුර නම් ඔන්න කුයිලක් තියෙනවා. What a talk nonsense word at the moment. Don't talk me. ඔය දන්නවද මේ ලවා? ඔව්. මට කිව්වා. ඔව්. ඔයා
වල් වනචර ගෑණියක් කියලා. චිකේ. එකනේ. අනිත් එක අමා. අමා කියනවා මට ඔය ඇවිදිනකොට කොරවක් එකටත් වඩා සෞතු ගමන ඔයාගේ තියෙන කියලා අමා කිව්වා. චි. එහෙනම් චිකේ. I hate them. මොකද? I hate them. ආ ඒක නම් කරන්න දෙයක් නැහැ. මේ ඒක නෙමෙයි තව මොනවද කිව්වේ? එතකොට මම කිව්වා මගේ ජීවිතේට ඔයා වගේ ලස්සන කෙල්ලක් මගේ මේ ඇත්තකින් මං ජීවිතේට දැක්කේ නැහැ කියලා. ඔයා එහෙම කිව්වද කරෝ? එහෙම කිව්වනේ. මේ ඒ වුණාට මගේ ඔළුව කැක්කුමේ වහලා. ඒක තමයි මම මටත් මේ විලිලැජ්ජයි ඕක අහලා මට හිතට අමාරුයි. ඔයා වල් වඩචර ගෑණියෙක් කියලා උන් එකතක කයිදලා බලු කතා කිව්වා. ඔව්. මගේ ඔළුව කැක්කුමේ මම හොවදන්නේ. ඒක තමයි මටත් මේ කිහිණ කැක්කුම ඇතුලේ. ගොඩක් දවල් ඉඳන් ඒ අමාරු තියෙන්නේ. මේ මං ඔය හතරට මීට් වෙන්න. මට දැන් ඇපොයින්ට්මන්ට් එකක් තියෙනවා. ආ. මම අතරට ඉන්න. ඕකේ. ඔරයිට්. මම ඉතින්. හයි. 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 මෙච්චර අපහසුකලත් එනෝ තොත්ත බබලද්ද මෙතන හයි කියන. get out. මට. ආ. love you darling. ආරයි. see you around 4 o'clock. bye. හතරද? ඔව්. හොඳට හිනා විහිටි කෙල්ල අද ආවේශ වෙලා වගේ තෝ මොකක් හරි කියලා තියෙනවා. හරි හරි මේ අයියා මලොන්ට මම මේ හොඳින් කියන්නේ මේ හරි මේ කේලමක් මොකද ඉර්ජාවක් හිතන්න එපා මං ගැන. මේ මේ උනාට මේ කෙල්ල කැමති කිව්වා. කාටද? මට. පොට ඔය. කිවිය. මේ හරි මම කොච්චර උත්සාහ කරාද උඹලගේ හොඳ කියලා උඹලගේ බොහොම ආදරයක් උඹලට ඇති කරන්න මං සෑහෙන උත්සාහ කරා. ඒරවට කෙල්ලට මේ උඹලව පෙන්නන්න බෑ. කවුරුරි අම්පඩ කේලමක් කියලා තියෙන උඹලට විරුද්ධව. හැබැයි කෙල්ල අතරට එනවා අපි මාවලන්. මාවලන් එනවා. අයියේ. අතරට බඩු එනවලු හැතරට පාත්‍යදි දෙමු බඩු යන්න අතරට පාන්නේ නෑ බඩු යන්න මේ හතරට මෙතෙන්ට එනවා හැතරට ලෑස්තිනි බෑ ආ සංග්‍රහය පවත්තන්න බැනේ බඩු වෙනම දැන් හතරට එනවා හොඳයි මල්ලි මල්ලිගේ දිනුව අපි දිනුව මල්ලි අපි යනවා අයියේ යම් මල්ලි ඕක හැදුවේ අපිව කපලා කෙල්ලෝ උසත් කරගන්න ඔව් ඔව් ඈ මල්ලි කීයද දෙනෝ කිව්වේ හතරට අයියේ හතරට පාත්‍යදි දෙමු එදි භූමිකම්පාවක් සමග සුලි සුලමක් නැරඹීමේ වාසනාව අපිට උදා වේ. කරෝ අපි උඹත් එක්ක තරහන්නේ උඹ අපි සහෝදරයා උඹට හරි ගියත් එකයි අපිට හරි ගියත් එකයි කරෝ ඉස්සෙල්ලාම අපි පවුලේ කෙල්ලෙකු සෙට්ුනේ උඹට ඇත්තමයි බං ඒ ප්‍රීතිය නිමිත්තෙන් අපි උඹට හොඳ භෝජන සංග්‍රහයක් ලෑස්ති කළා ඔක්කොම බීපන් අපි අද හොඳට කන්න බොන්න ඕන මල්ලි දුරුල්ලයි මල්ලි හොඳට කන්න ඔයයි ඉතින් මේ මට දැන් මොකද කරන්න කියන්නේ පානේ කරන්න මොකද මේ පානේ පානේ පුරුෂ ධෛර්යය ඇති කිරීම වස් හිමාල වනයේ 108 වාරයක් වනමුගෙන් විසින් ජප කරන ලද මහා මදන මෝදක ස්තම්භන ගුලිය මෙය පානය කිරීමෙන් කලට වේලාවටත් පහසු මිලටත් අර මම ඇත්ත වශයෙන්ම අයියේ මේ අමහාමා පහනේ බීමෙන් පුරුෂ ධෛර්ය පුරුෂ ශක්තිය ලැබෙනවා කරන්න කියන්නේ අයියේ මේකට වඳින්න අයියේ මේකට ගරු කරන්න අයියට හින්දම පෙරාගෙන අපි ආවේ අයියේ හතරට එනවා අයියේ හතරට එයි බොන්න 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 අයියේ බොන්න හතරට යයි වගේ හතරට බඩු යයිද මොකද කිව්වේ නෑ අයියේ හතරට එනවා කිව්වා හතරට එනවා නෑ අයියේ බොන්න මගේ පෙට් බොන්න අයියේ අයියේ හොඳට කන්න අයියා දුර්වලයි නේ අයියේ අපි ආදරේට දඬුලේ නැ කියන්නේ මල්ලියෝ කන්න අයියේ කන්න අයියේ අනේ අයියේ කන්න අයියේ අයියේ හොඳට ප්‍රේම කරන්න අයියේ අපි යනවා අයියේ මල්ලිට යහපතක්ම වේවා දෙයියගේ පිටයි අයියේ දෙයියගේ පිටයි පින් පින් වන්ද සහෝදරෝ මොකද වාසනාවට සහෝදරම් මොකද
ජරාවක්වත් කැමුණාද? වෙන්න බෑනේ. නෑ නෑ. Darling, am I late? No. Are you Amaru in the Tala? Oh. Me, can you move on to the canteen or two? Me, Makut, Nak, younger than that, me, a baby, Lavali, and a baby, younger than you. Mukad this party? The game Gimba, 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 අදහස් කළා මගේ ළඟ හිටපු අර පරය තුන්දෙනා වාස් කළා මේ මහතුරු තුන්දෙනා මේ සැරේ පළාත් සභාවට ඉදිරිපත් කරා ඡන්ද කොමිසාරස්තුමා මට දැන් කෝල් එකක් දීලා කිව්වා පුළුවන් තරම් ඉක්මනට අපේක්ෂකින්ගේ නම් ගම්ම එයාට ලැබෙන්න සලස්සන්න මම මේ ලයිස්ට්ව හදහද හිටියේ මේ දැන් එතකොට මේ මහත්යගේ සම්පූර්ණ නම කියන්න බලන්න මගේ සම්පූර්ණ වාසකමත් එක්කම මහත්යෝ Wapiti gewat lagi amar istiannya mana yang mahat itu? Cii, cii, kaharian. Demamnya cerdik nama pos itu dandan, leh ni. Desa palni kerana kita nama tika sunder windo, kiti windo. Dembalan le, Vijay Mu bandaranai. Egiannya Vijay Jaya Vikram Mudian selagi bandaranai. Damu sena naik. Egiannya Dharma Siri Mudian selagi sena naik. Ani bagi. Lokai mi. Lokai sir kian ne ubeh nama keti korla lagu korla mulla kuru ek kian ne kile bang kie bang. Anna. Wapi dia kaya watela unawa. Who K Amaris. Ah? Who K Amaris mahatyo? Cikgu, ek dah anda pulang tu, ibu poster lagi. Menteri itu ada amsi ke, itu nama kerja amaru adi nongi lagi ek dah anda, ek hari ni ek. Dikit nama dam. Buat pitiya. Kebar telagi, madam. Aduh, sama. Bagus. Eh, mana mukut keran lagi lagi ni? Sampur, nama idri pat keran, chandal ice tour. Ah, jaya. Ah, idde bela kebar telagi, karolis. Idde bela, itu kuda buka dengne? Ah, ikke karo. Ayo. Ikat ada sah.
കുണു സരമ്മക്കോ ടീഷർട്ട് പത്രക്കാർ ജനമാധ്യം പത്ര വാത്തോ മേ വാത്ത കാലി മേ കമട ദിവൾ പഞ്ചി എക്കുളാ കാതല തുന വാത്തക്ക് പത്രി മുൾ പിടിയലിയാണ് ബുദ്ധു മാത്യോ അപ്പേ മന്ത്രിത്തുമാ രത്ര മാത്തേക്ക് മേ അയിൻസക്ക് ഗമട്ട് പോളമ അരി ഗംഗ കാർലാ ഏക്ക് ഉടി ആവുടെ സഹോദരവരുണി മീരങ്ങത്ത് ഒബാമത്തെ കട്ടാക്കളങ്ങേ ചെതാസക വസരേ ജനാധിപതി അപേക്ഷക്ക് പൂവക് വിധിയൊക്കെ വച്ചലാകെ അമാരിസ് നോത്ത് പൂകെ അമാരിസ് മാതാ ചായവേവാ ചായവേവാ ඊට පස්සේ අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ යටදී ජාතික ව්‍යුහය තුළ ඇතිවන සම්පර්ය සහ අන්තර්ගත තුළ ඇතිවන සානුකම්පික හැඟීම් තුළ ඇතිවන මානසිකත්වයේ සාපෘතු අපි නැතෝ බෝම්බ ගැසුවෝ අපි නැතෝ බෝම්බ ගැසුවෝ අපි නැතෝ ඇයි බං මේක නැපිලා තියෙන්නේ ජාතික මුසාවාහිනී සේවයේ කළුවර වැඩසටහන තුළින් සජීවීව සංවාදයේ දෙන්නට බලාපොරොත්තු වෙනවා දිවයිනේ ජනප්‍රියතම දේශපාලකණයින් හතර දෙනෙක් සමග විශේෂයෙන්ම 2000ක ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රබල දේශපාලකණයින් හතර දෙනෙක් සමග අපේ ලොකු අයියා ජනාධිපති වෙයිද අනේ මන් දබා එක එක එකගේ වාසනාවයි මිනුව ජාතික මුසාවාහිනී සේවයේ කළුවර වැඩසටහනට සහභාගී වීම සඳහා අද අපේ මැදිරියට ආරාධනා ලැබ සිටින්නේ 2000ක ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනප්‍රියතම දේශපාලකණීන් හතර දෙනා. ඉතින් මේ වගේ ජනාධිපතිවරණය යෙදී තිබෙන යෙදී සිටින කාර්යබහුල මොහොතකදී අපේ මැදිරියට පැමිණීම පිළිබඳව අප මේ අයට ස්තුතිවන්ත විය යුතුයි. අපේ පළවෙනි ගැටලුව අපේ
හිටපු අමාත්‍ය මහාචාර්ය කැල්ලිපොත මැතිතුමන් වෙතට යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. මහාචාර්යතුමනි, ඇත්තටම ඔබතුමා මේ වගේ භීෂණකාරී ව්‍යසනකාරී සමාජ ක්‍රමයක් තුළ කොහොමද ඔබගේ දේශපාලන ගමන් මාර්ගය සකස් කරගත්තේ? විශේෂයෙන්ම ඔබතුමා මොකද හිතන්නේ බෝම්බ ගැන? බෝම්බ ගැන? බෝම්බ 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 මං සත පහකට ගණන් ගන්න. මට නිකන් සෙල්ලම් බඩු වගේ. මං ඒ කාලේ බෝම්බ අතගාලා තිනවා. මං බෝම්බ කාලත් තියෙනවා. නමුත් මට කිසි ප්‍රශ්නයක් නැහැ. මාව මරන්න ගෙන්සු ෆුල් ට්‍රයි කරුවා. නමුත් මාව මරන්න බැරි වුණා. මම මේ ඇත්තමයි කියන්නේ. තරහ වෙන්න එපා. දැන් මෙතෙන්ට බෝම්බයක් වැටුණත් මේ තුන් දෙනා දුවයි. හැබැයි මම නම් දුවන්නේ නැහැ. කලබල වෙන්න එපා. මෙම් බිල්ලිමට මරාගෙන මැරෙන කොටි ඇවිල්ලා. මේ කොටි අනේ සර්, ඔහොමම ඉන්න. මගේ පපුව රිදෙන්න පටන් ගත්තා. ඇයිද මුතුමා කිව්වේ? බෝම්බ වලට බය නැහැ කියලා? පිස්සුද? තමුස බෝම්බ වලට බයද? පන්නේ කියන්නේ ගුරු අමාර නැතුව. සමාවෙන්න සමාවෙන්න. සුරේෂ් මෙහෙනවා. මට බොන්න බොන හරි කියනවා. කූල් ඩ්‍රින්ක්ස් කූල් ඩ්‍රින්ක්ස්. ඔයි කවද මිනිහ මං කූල් ඩ්‍රින්ක්ස් බිව්වේ? මගේ විස්කි බෝතලය අරන් එනවා. මේ බෝම්බ ගහනවද? ඒ එළියනේ මිනිහෝ. මේ ඇතුලේ මෙහාට එනවා. ඇයි සර්? මෙහාට එනවා. මට හොඳ වයින් බයිට් එකක් කියනවා. එළිය බෝම්බ ගහනවා. මේ අක විස්කි ඉල්ලනවා. එන ගෙනාවද? ගෙනාවද? දැන් ඉතින් යනවා ඔයි. මේ මෙහෙ එනවා ඔයි. ඇයි? මැච් එක ස්කෝර් එක කීයද? මං දන්නේ නැහැ සර්. මොකද ඔයි තමුසු දන්නේ නැත්තේ? එළිය කොටි ගහනවද? ඒ එළියනේ ඔයි. මැච් එක ගහන්නේ එංගලන්තේ. නැසුරි කිය ගැහුවද? මං දන්නේ නැහැ සර්. මේ ඔයි. මුත්තය කිය ගැහුවද? මං දන්නේ නැහැ ඔයි. ඕ මාරු වෙඩි උයි. ලැජ්ජනේ. ඒව ගණන් ගන්න එපා අපි ටිකක් ගමු. ගන්න. එලියට බොමුද? අපි ඔක්කොම සිලෙන්ඩර් කළා සර්. හැබැයි තව පැයක් යනකම් සර් මෙතෙන්ට වෙලා ඉන්න. අපිට වග කියන්න බෑ සර්. ඒ බදුමය අරබේ ලොකෝ එන්නේ නේද බා? ලොකෝ එන්නේ නැන්නම් මලේ. අර මේ ඕඹ වැදුනට කැමරාව ඕෆ් වෙලා නෑ වගේ බා. මේ කාපම් මුළු රටටම පේනවා දැන් මේක සජීවි පේනවා. අපි ලොකෝ එයට ගිහලා කියමු ඉක්මනට. මං මෙච්චර වෙලා කියාපෝ තම්තුරට තේරුන්නේ නැහැ. මේ ප්‍රෝග්‍රෑම් එක ඩිලේ වෙනවා නම් අපි අපේ බිස්නස් ගැන කතා කරමු. ලොකුයි ලොකුයි හිටපු වැඩසටහනේ විකාශනය ඕෆ් වෙලා නැහැ. ඇමතුමා ප්‍රෙසිඩන්ට් වුණත් මම ප්‍රෙසිඩන්ට් වුණත් ප්‍රශ්නයක් නැහැනේ. මොකද පහුගේ අවුරුදු 6 තුලම අපිට ප්‍රශ්නයක් තිබුණේ නැහනේ. වල යන පචකිලි නැතුව බෝම්බ පිපිරුවා විතරයි කැමරා දාලා දිව්වේ. බෝම්බ පිපිරුවාට කැමරා විකාශනය වෙනවා. තාම විකාශනය වෙනවා. ඒ මගේ ඇත්ත. මං කියන්නේ මේ වැරදි වචන කියුණාද? නෑ. මුළු රටම බලා ඉන්නවා දැන්. ඇත්තටම ටෝක් එකක් දිලා ටොප් එකට කතා කරන්න කියන්නේ. ඔය කට්ටියන් බලන් ඉන්නකේ පුළුවතර පොරු කියලා ලකුණු ගනින්. ලකුණු ගනින්. මොකද වුණේ? එකමට පොඩ්ඩක් අමතක වුණා. තමුද රොනල්ට කිව්වයි මං කිව්වයි මිනිස්සු හදනවා සීගිරිය උඩ 5-star හෝටල් එකක් හදන්න. අපේ කොමිස් එක හරිනේ. අයිද තමුද කොහෙද ගියා? ඇත්තනේ නම් කැමරා වැඩ කරනවා. මේ ඒක නෙමේ සීගිරිය විකුණනවට මිනිස්සු කැමති වෙයිද?
කැමති වුණා අකමැති වුණා අපට මොකද ඔය අපට කොමිස් එක හම්බ වෙනවනම් අපි ලංකාව කොනක ඉඳලා විකුණනවා දැන් ඔය කොන හොයාගන්නේ කොහමද අර කොමාරි වාකන්ට උනා මාචු සීගිරිය විකුණුවට මම විරුද්ධයි ඒක හරි නිඳිතයි අසුබ නැයි මගේ පවුට වාවන්නේ නෑ මම කැප වැඩ මම කවදාවත් ඔක කරන්න ඉඩ දෙන්නේ නෑ මම ජනතාවගෙන් කැප වෙනවා අමුසේ දේශපාලට හරියන්නේ නෑ අයිටි අමුසේ තමුසේ හොඳයි ඩෝල ගන්න ඩෝල් ගහ දැන් බලන්න අපි තුන්දෙනා පක්ෂ තුන ජනතාව ඉදිරියේ අපි නයි පුළුංගු වගේ කුලල් ගා ගන්න ඒ හෙන්දවට එක වහලක්කට සෙට් වෙලා කන්න පැලෙන්න බිල හොඳට ජොලිය ඉන්නවා ඒ ජනතාව අපි කෙරේ විශ්වාසය තියලා උන් නිකරුණේ එනකොට ගන්නවා ජනතාව ගුණා ගුණා අපි දක්කලා ජනතාව රවට්ටන්නේ පා තම්සලාට හෙන්න ගසනවා ජනතාව හරි බුද්ධිමත් මොන බුද්ධිමත්ද ওই ජනතාව ගුණා බෝ මේ අලුත් අපච්චිකුණා මේ බිස්කියරිය ගහලා බලන්නකෝ සී කවදා මත්තෙන් කටේ තියලා නැහැ අනේ මස් මාංශ අනුභව කරන්නේ මම පස්පව වලින් වැලකිලා ඉන්නේ ඈ මන්තින පුතාම පන්සිල් ගන්නවා මේ දැන් දහම් පාසල් ගිහලා එනවා අපි දහම් පාසලේ මිහිරිවත් තිබ්බා අනේ අම්මා පල්ලා මේ මා දේශපාලු විල්සන් කොළුව හෙට මාව උස්සගෙන හරි ඡන්දේ දාන්න ගෙනියපන් අර ගෙරි මස් කන්න නැති අරාක්කු බොන්න නැති රාහුල් කොටාට මගේ අවසාන ඡන්දේ දෙන්න මට හරි පුතුමයි තම්නාන්සිලා තුන් දෙනා ජන මාධ්‍යට කියලා තිබුණා මත් දැන් කටේ තියන්නේ කියලා ඒත් තමකට පිස්සුදෝයි ජනතාව ජන මාධ්‍ය කොද මෙතන ජනතාව ඉදිරියේ කවුද ওই බොන්නේ අපි බොන්නේ ජනතාව නැති තැන මට නේද හෙන්දේවට විස්කි අඩියක් ගහලා දඩමස් ටිකක් කෑවේ නැත්තන් ඉඳ යන්නේම නැහැ එතකොට අර වරහැටින් රේට මොකද උනේ මේක පොඩ්ඩක් නිවෙනකන් ඉන්න ඕනේ එමුකෝ හෙලිදරව් පත්තරකාරය හීක තියාගෙන හවුස්සනවා තමත් බොරද බල බල ඉන්නේ අර හිටපු හෙලිදරව් කතරුව අපි මැරුවා වගේ මුවත් මරලා දාමු පවුදාට පත්තර වැටේ जनाधिपति काम लुकदापीट लुदरी वासी තමුදලා වගේ අය දිනන්නට යගෙන ජීවිතේ සාධිකයි. නමුත් අඩුම ගන්නේ අපිත් එක්ක ටික ඊර්ෂ්‍යාව වෙන්න හරි මෙන්න මේ ටික දරගන්න ඕනේ. කියන්නේ අවුදු තමයි. මේක මහා පුදුමාකාර වාදියේ කිසිම කෙනෙක්. ජරාව පිටරට සවාර කොමිසර් පාරව. වෙන්නේ අනුකූල හැසිරෙන්න. මේ ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් මගේ හද කකියනවා. අද කැකුම කැපෙනවා තම මාසල හිතුවේ බොම්බේ පිපුරාම ඔක්කොම ඉවරයි කියලා නමුත් සජීවි විකාශනයේ දිගටම කෙරීගෙන ගියා තම නාන්සලාගේ ක්‍රියාකලාපයේ උළු රටම දැක්කා මිත්‍රවරුනි මේ අයට රැවටෙන්න එපා තම නාන්සලාගේ වටිනා ඡන්දය වටිනා පුද්ගලයෙකුට දෙන්න මගේ නම පූ කේ අමාරිස් අංකේ කොලා ලකුණ කටුස තමුනාසෙලාට බුදු සරණයි දෙවි පිහිටයි පූ තෝපි මෙන්න 2001 වසරේ ජනාධිපතිවරණයේ නිල අවසන් ඡන්ද ප්‍රතිඵලය සෙලු අපේක්ෂකින් අභිභවා වැඩි ඡන්ද 872000 තුන්සිය අනුවතින් ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු පක්ෂය නියෝජනය කළ පොත් පිටිය කියවට්ටාගේ අමාරුස් මොහොත් ඔහුගේ සමා වෙන්න කේ අමාරුස් මහතා මෙරට ජනාධිපතිවරණයේ ජයගත් බව සතරින් ප්‍රකාශ කොට සිටිනුයි.
දෙයියා දෙයියා